පරණ ජන සමාජය තුළ කාන්තාවට ඉහළම තැන ලැබුණා කියන එක. ලියන් ඡේදයක් මේ විදියට ඡේදයක් ලියන්න මේ විදියට ලියන්න. ඡේදයක් ලියන්න ඕනි. ලියන්න. එලෙස ඓතිහාසික යුගයේ එලෙස ඓතිහාසික යුගයේ එලෙස ඓතිහාසික යුගයේ ඡේදයක් ලියන්න. එලෙස ඓතිහාසික යුගයේ එලෙස ඓතිහාසික යුගයේ මෙරට රජකම දරූ එලෙස ඓතිහාසික යුගයේ මෙරට රජකම දරූ එලෙස ඓතිහාසික යුගයේ මෙරට රජකම දරූ මෙරට රජකම දරූ රජකම දරූ කාන්තාවන් කිහිප දෙනෙකුට උදාහරණ කාන්තාවන් කිහිප දෙනෙකුට උදාහරණ පහත දැක්වේ කාන්තාවන් කිහිප දෙනෙකුට උදාහරණ පහත දැක්වේ කාන්තාවන් කිහිප දෙනෙකුට උදාහරණ පහත දැක්වේ right rule in rule තරුදාන ලියා ගන්න ඕනි මේරට පාලනය කරපු රජිනවරු කවුද කියන එක මේ පන්තියේ කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද මේ රටේ රජ වෙච්ච පළවෙනි කාන්තාව කවුද කියලා මේ රටේ බලයට පත් වෙච්ච පළවෙනි රජින කවුද මුල්ම කාන්තාව කවුද ලීලාවති නෑ ලීලාවති රජින නෙවෙයි දූලසීවලි අපේ රටේ රජ වෙන පළවෙනි කාන්තාව නෑ පුතා අපේ රටේ රජ වෙන පළවෙනි කාන්තාව පළවෙනි රජින විදියට ඉතිහාසගත වෙන්නේ පුතේ අනුලා රජින අනුලා දේවිය අනුලා රජින තමයි මේ රටේ රජ වෙච්ච පළවෙනිම කාන්තාව මතක තියාගන්න ලියන්න පළවෙනි නම ලියන්න අනුලා දේවිය නැත්නම් අනුලා රජින කියලා ලියන්නකෝ අනුලා රජින අනුලා රජින අනුලා රජින අනුලා රජින අනුලා රජින කියලා ලියලා වහන් අස්සේ ලියන්න ඕන මෙරට රජබවට පත් පළමු කාන්තාව කියලා අනුලා රජින කියලා ලියලා වරහන් අස්සේ ලියන්න මෙරට රජබවට පත් පළමු කාන්තාව එහෙනම් හොඳට මතක තියාගන්න අපේ දරු පැටව මේ රටේ රජකම් කරපු පළවෙනි කාන්තාව එහෙම නැත්නම් අපේ රටේ බලයට පත් වෙච්ච පළවෙනි රජින තමයි අනුලා දේවිය කියලා කියන්නේ එහෙනම් අනුලා දේවිය තමයි මේ රටේ රජ වෙච්ච පළවෙනි කාන්තාව. ඉතින් අනුලා දේවිය විතරද මේ රටේ රජ වෙලා තියෙන්නේ? නෑ. තූලසීවලී දේවිය නම් රජිනා අපේ රට පාලනය කරා කියලා අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එහෙනම් මේ රට පාලනය කරපු තවත් එක කාන්තාවක් රජිනියක් තමයි තූලසීවලී දේවිය කියලා කියන්නේ. ලියන උත්තරේ තූලසීවලී දේවිය අංක 2 තූලසීවලී දේවිය ලියන්න තූලසීවලී දේවිය තූලසීවලී දේවිය තූලසීවලී දේවිය අනුලා රජින 1 දෙවෙනියා තූලසීවලී රජින මොකක්ද නම තූලසීවලී රජින දැන් ඔබ කිව්වා නේද අර මේ ලීලාවති රජින කියලා ලීලාවති රජින අපිට මුණ ගැහෙන්නේ පොළොන්නරු යුගයේදීනේ මේ පොළොන්නරු යුගයේ මේ රට පාලනය කරපු කාන්තාවක් තමයි ලීලාවති රජින කියලා කියන්නේ. කොටින්ම කිව්වොත් පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ අගබිසවනේ. පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ පොළොන්නරු රජකම් කරපු රජින කෙනෙක් තමයි රජිනියක් තමයි ලීලාවති කියලා කියන්නේ. ඇය තුන් පාරක් එකවතාවක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි තුන්වතාවක් පොළොන්නරුවේ රජකම දරලා තියෙනවානේ එහෙනම් බහුවර්ණයක් අහන්න පුළුවා තෙවතාවක් මෙරට බලයට පත් කාන්තාව කවුද කියන එක උත්තරේ තමයි ලීලාවති රජින ලීලාවති කියලා කියන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ බිසවක් කියන එක අමතක කරන්න එපා ලියන්න තුන ලීලාවති රජින තුන ලීලාවති රජින තුන්වෙනි කෙනා ලීලාවති රජින කියලා ලියලා
වරහන්ස්ස ලියන්න තෙවර පොළොන්නරුවේ රජ බවට පත්වීම කියලා තෙවර තෙවතාව පොළොන්නරුවේ රජ බවට පත්වෙච්ච කාන්තාව තමයි ලීලාවතී රජන කියලා කියන්නේ හරි නේද හොඳයි ලීලාවතී රජනගෙන් පස්සේ පොළොන්නරුවේ රජ වෙනව තවත් එක කාන්තාවක් මේ කාන්තාව නිශ්ශංකමල් රජතුමාගේ අගබිසව නිශ්ශංකමල් රජතුමාගේ අගබිසවට අපි කියනවා පුතේ කල්යාණවතී රජින කියලා. මොකද්ද කියන්නේ? කල්යාණවතී රජින. ලියන ඊළඟ කාන්තාවේ රටේ බලයටපත් වෙච්ච කල්යාණවතී රජින. කල්යාණවතී රජින. කල්යාණවතී රජින. කල්යාණවතී රජින. කල්යාණවතී රජින. ඊට අමතරව මේ ලංකාව පාලනය කරපු තවත් කාන්තාවක් ගැන වාර්තා වෙනවා පුතේ. අපි ආට කියනවා සුගලා දේවිය කියලා. සුගලා දේවිය. සුගලා දේවිය. ලියන්න. සුගලා දේවිය. ඔන්න ඔවෙනි කාන්තාවන් අතීතේ මේ රටේ රජකම දරුවා කියන එක මතක තියාගන්න. එහෙනම් මේ රටේ රජකමට පාත් කාන්තාවෝ කිහිප දෙනෙක් මේ රට පාලනය කරපු රජිනියන් කිහිප දෙනෙකුට උදාහරණ ලියන්න කියලා ප්‍රශ්නයක් ආවොතින් ඔබ ලියන්න ඕන ඔන්න ඔය කීප දෙනාගේ නම් ටික. කවුද? අනුලා රජින, චූලසීවලී දේවිය, ලීලාවතී රජින, කල්යාණවතී රජින, සුගලා දේවිය කියන ඔන්න ඔය කාන්තාවන් පස් දෙනා. හැමෝම කියන්නේ අනුලා දේවිය, චූලසීවලී දේවිය, ලීලාවතී රජින, කල්යාණවතී රජින, සුගලා දේවිය. තාපාරක් කියන්නේ අනුලා රජින. මේ රටේ බලයට පත් වෙච්ච පළවෙනි කාන්තාව. කවුද? අනුලා දේවිය. හරිද? නෙක්ස්ට් වන් කියන් තුලසීවලී දේවිය. තුන ලීලාවතී රජින. හතර කල්යාණවතී රජින. පහ සුගලා දේවිය. ඔන්න මේ රටේ බලයට පත් වෙච්ච රජිනියන් කිහිප දෙනෙකුට උදාහරණ තමයි ඔය අපි ලියාගත්තේ. ඉතින් රජකම පවා අපි ඔයාලට දුන්නනා නේද? ඉතින් සමාජය තුල ඔයාලට ඉහළම තැන තිබිලා තියෙනවා. තව දෙන්න ගණක් නැහැ නේද? එහෙනම් පැරණි ජන සමාජය තුල කාන්තාව ඉහළම තැන වැජබිලා තියෙනවා. ඊළඟට අපි ගියෝතින් මේ පැරණි ජන සමාජය තුල කාන්තාව සමාජ බැඳීම් නිසා එහෙනම් සමාජය තුලින් පීඩාවට පත් වුණාද නැද්ද කියන එක අපි හොයාගන්න ඕන ඊළඟට. දැන් අද ගත්තොත් අද ලාංකීය ජන සමාජය තුල කාන්තාවට ඉහළම තැන තිබුණට හැබැයි මේ සමාජ බැඳීම් නිසා මේ සමාජයේ තුලින් සමහර අවස්ථාවල කාන්තාව දැඩිසේ පීඩාවට පත් වෙනවනේ. බොහෝ තැන්වලදී කාන්තාව පීඩාවට පත් වෙන තැන් දකින්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගත්තොතින් දැන් බස් එකක යන කාන්තාවට නේද සමහර වෙලාවට පිරිමින්ගෙන් යම් යම් පීඩාවන් වලට පත් වෙන අවස්ථා උණු කරන් දකින්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් දැන් අපි බලන අපේ සමාජය තුළ බොහෝ වෙලාවට අපිට වාර්තා වෙනවා ලංකා විවිධ පාත්වලින් මේ කාන්තාවන්ට සිදුවෙන නේද අකවර දූෂණ නේද එක එක මේගොල්ලන්ට වෙන හානි ගැන වාර්තා වෙනවා. නැති සමාජය තුළින් කාන්තාවට යම් පීඩාවක් යම් බලපෑමක් වර්තමානයේ පවා සිද්ධ වෙනවානේ. හැබැයි රජ කාලේ මෙහෙම මේ මෙච්චර සමාජ බැඳීම් වලින් ඓතිහාසික යුගයේ කාන්තාව පීඩාවට පත් වෙලා නැහැ. ජන සමාජයේ තුල හොඳ ආරක්ෂාවක් තිබිලා තියෙනවා රජ කාලේ පැරණි කාන්තාවට. අද තරම් වර්තමානයේ වර්තමාන කාන්තාවට වෙන හිරිහැර අඩත්තේ තා ඒ බලපෑම් අද වෙන තරම් රජ කාලේ වෙලා නැහැ කියලා බොහෝ මූලාශ්‍ර වලින් ලැබෙන සාක්ෂි වලින් තහවුරු කරගන්න පුළුවන්. ඒ තරම් සුරක්ෂිත සමාජයක් එදා තිබිලා තියෙනවා. අදට වඩා ඓතිහාසික යුගයේ තුල කාන්තාව සුරක්ෂිතයි ආරක්ෂිතයි. ඔබට හොඳ රැකවරණයක් ලැබිලා තියෙනවා ජන සමාජය තුලින් අදට වඩා. අන්න ඒක අපි හොයාගෙන යා. නිකම්ම කිව්වට වැඩක් නැහැ. එහෙම සුරක්ෂිතභාවයක් ඔබට තිබුණා, හොඳ නිදහසක් තිබුණා, හොඳ ආරක්ෂාවක් තිබුණා, ඔබට නිදහසේ කාලය ගත කරන්න ජන සමාජය තුල අවස්ථාවක් තිබුණා කියලා මම නිකම්ම කිව්වට
වැඩක් නෑ මං එහෙම තිබ්බා කියලා උදාහරණ වලින් සාක්ෂි වලින් මං ඔබට ඔප්පු කරලා පෙන්නන්න වර්තමාන ලාංකීය ජන සමාජයට වඩා ඓතිහාසික යුගයේ ජන සමාජයේ තුල කාන්තාවට හොඳ ආරක්ෂාවක් හොඳ නිදහසක් හොඳ සේෆ්ටි එකක් තිබුණයි කියන එක මම මේකෙදි ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් අර නේද ලියන ඡේදයක් මේ විදියට ඡේදයක් ලියන මේ විදියට ලියන් මේ විදියට ලියන්න ආ ඊට කලින් චූටි දෙයක් දෙනවා තොලි නෝට් එකක් ලිය පැහැදිලි මේ ඡේදයක් ලියන්න මේ විදියට තුලසීවලි දේවිය නම් රජිනා තුලසීවලි දේවිය නම් රජිනා ඡේදයක් ලියන්න ඕන තුලසීවලි දේවිය නම් රජිනා තුලසීවලි දේවිය නම් රජිනා මෙරට පාලනය කළ බව තුලසීවලි දේවිය නම් රජිනා මෙරට පාලනය කළ බව තුලසීවලි දේවිය නම් රජිනා ඡේදයක් ලියන්න කිව්වේ තුලසීවලි දේවිය නම් රජිනා මෙරට පාලනය කළ බව මෙරට පාලනය කළ බව මෙරට පාලනය කළ බව අම්පාර දිස්ත්‍රික්කයට අයත් අම්පාර දිස්ත්‍රික්කයට අයත් අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල 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 නිල්ගිරි සෑය නීලගිරි සෑය කියලාත් කියනවා එහෙම නැත්නම් නිල්ගිරි සෑය ලාහුගල නිල්ගිරි සෑය නම් නිල්ගිරි සෑය නම් අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑය නම් දාගබ අසලින් හමු වූ දාගබ අසලින් හමු වූ සෙල්ලිපියක දාගබ අසලින් හමු වූ සෙල්ලිපියක සඳහන් කර තිබුණි සෙල්ලිපියක සඳහන් කර තිබුණි සෙල්ලිපියක සඳහන් කර තිබුණි රයිට් දැන් මම කලින් කොටසදී කිව්වා නේද තුලසීවලි දේවිය නම් රජිනා මේ ලංකා පාලනය කරා කියලා දැන් එහෙම රජිනා මේ ලංකාව පාලනය කරා කියන එක අපිට ඔප්පු වෙනවා පැරණි සෙල්ලිපියකින් පැරණි සෙල්ලිපියකින් සඳහන් වෙනවා පැරණි සෙල්ලිපියකින් සනාත වෙනවා තුලසීවලි දේවිය නම් රජිනා අපේ ලංකාව පාලනය කරා කියන එක මේ සෙල්ලිපිය අපිට මුණ ගැහෙන්නේ පුතා අම්පාර දිස්ත්‍රික්කේ ලාහුගල ප්‍රදේශයේ ලාහුගල රක්ෂිතේ ලාහුගල වනාන්තරයේ මේ ප්‍රදේශයේ ලාහුගල ප්‍රදේශයේ තියෙනවා පැරණි චෛත්‍යයක් නිල්ගිරි සෑය කියලා නීලගිරි සෑය කියලා මේ චෛත්‍යයට කියන්නේ මෙන්න මේ චෛත්‍ය අසලින් අපිට හමු වෙනවා පැරණි සෙල්ලිපිය අන්නේ සෙල්ලිපිය කොටලා තියෙනවා තුලසීවලි දේවිය නම් රජිනා මේ ලංකාව පාලනය කරා කියන එක එහෙනම් හොඳට මතක තියාගන්න ලීලාවති කල්යාණවති සුගලා දේවිය අනුලා රජින වගේ මේරට පාලනය කරපු මේරටේ රජකම දරපු තවත් එක කාන්තාවක් තමයි තුලසීවලි දේවිය කියලා කියන්නේ මෙන්න මේ තුලසීවලි දේවිය මේරටේ රජකම දරුවා කියන එක පිළිබඳ තොරතුරු වාර්තා වෙන කදිම සෙල්ලිපියක් අපිට මුණ ගැහෙනවා අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑයසලෙන් හමු වෙන සෙල්ලිපියෙන් එහෙනම් මේ සෙල්ලිපිය තියෙන්නේ කොහෙද අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑයසලෙන් තමයි මේ සෙල්ලිපිය අපිට හමු වෙලා තියෙන්නේ ඒකේ තමයි සඳහන් වෙන්නේ තුලසීවලි දේවිය නම් රජිනා මේ ලංකාව පාලනය කරා කියන එක ඔන්න මතක තියාගන්න ඒ ගැන හොඳයි කොට විභාගට අහන්න පුළුවන් අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑයසලෙන් හමු වූ සෙල්ලිපියේ සඳහන් මෙරට පාලනය කළ රජින කවරෙක්ද කියන එක මේක සඳහන් වෙන මෙරට පාලනය කරපු කාන්තාව තමයි කවුද තුලසීවලි දේවිය කවුද පුතේ තුලසීවලි දේවිය කියන කමත කරන්න එපා රයිට් ආයි ඡේදයක් ලියන්න
ලියන ආයිචේදයක් මේ විදිහට ලියන් පැරණි ජන සමාජයේ පැරණි ජන සමාජයේ පැරණි ජන සමාජයේ ආයිචේදයක් ලියන්න ඕනි පැරණි ජන සමාජයේ කාන්තාව පැරණි ජන සමාජයේ කාන්තාව පැරණි ජන සමාජයේ කාන්තාව පැරණි ජන සමාජයේ කාන්තාව සමාජ බැඳීම් වලින් පැරණි ජන සමාජයේ කාන්තාව සමාජ බැඳීම් වලින් සමාජ බැඳීම් වලින් ඡේදයක් ලියන්න කිව්වේ පැරණි ජන සමාජයේ කාන්තාව සමාජ බැඳීම් වලින් පීඩාවට පත් වූ බවක් පීඩාවට පත් වූ බවක් පීඩාවට පත් වූ බවක් නොපෙනේ 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 ඒ බව පීඩාවට පත් වූ බවක් නොපෙනේ ඒ බව තහවුරු කෙරෙන ඒ බව තහවුරු කෙරෙන ඒ බව තහවුරු කෙරෙන ඒ බව තහවුරු කෙරෙන ඓතිහාසික සිද්ධීන් කිහිපයක් ඒ බව තහවුරු කෙරෙන ඓතිහාසික සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ ඒ බව තහවුරු කෙරෙන ඓතිහාසික සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ right ඒ බව තහවුරු කෙරෙන ඓතිහාසික සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ හොඳයි ඕන දැන් අපි ඔප්පු කරලා පෙන්වන්න හදනා පුතේ ඓතිහාසික යුගයේ මේ රටේ ජීවත් වෙච්ච කාන්තාවට සමාජයේ තුලින් බලපෑම පීඩාවක් තරජනයක් එල්ල වුණේ නැ කියන එක ඔබ පැරණි ජන සමාජය තුළ සුරක්ෂිතයි කියන එක තමයි මේ ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ right ඔන්න උදාහරණයකින් එක මම පැහැදිලි කරනවා මේක තහවුරු කරන්න ඔබ දන්නවද අපේ රටේ ලියවිච්ච පැරණි කෘතියක් තියෙනවා රසවාහිනිය කියලා පොතේ නම මොකක්ද රසවාහිනිය මෙන්න මේ රසවාහිනිය කියන කෘතියේ වාර්තා කරලා තියෙනවා එක තැනක මෙන්න මෙහෙම සිද්ධියක් ඒ තමයි පුතේ එක්තරා මේ පිරිමි මිනිස්සෙක් පිරිමි පුද්ගලයෙක් මෙයාගේ මේ වෘතිය මෙයාගේ මේ රස්සාව තමයි වෙළඳාම් කරන එක මෙයා ලංකාවෙන් වෙළඳ බඩු ටිකක් නැවක පුරෝගෙන පිට රටක වෙනත් රටක වෙළඳාමට ගිහිල්ලා තියෙනවා වසර 3ක් සඳහා වසර 3ක් සඳහා මෙහෙන් බඩමුට්ටු පටවගෙන වෙන රටකට ගිහිල්ලා තියෙන වෙළඳාම. එතකොට මෙයා අසාද බැඳපු මිනිස්සෙක් වෙළෙන්දේ. එතකොට මෙයා වසර 3ක් යනවා වෙළඳාම් කරන විදේශ රටකට. එතකොට මෙයාගේ බිරිඳ අසාද බැඳපු වෙළෙන්දේක්නේ. මෙයාගේ බිරිඳ අරය විදේශ වෙළඳාමට ගිහිල්ලා යල් ලංකාවට එන වසර 3ක් ගත වෙනවනේ. තමන්ගේ මිනිස්සය සාමි පුරුෂයා විදේශ වෙළඳාමට ගොස් යල් ලංකාවට එනකම් තමන්ගේ නිවසේ ඒ අවුරුදු තුනම හුදකලාව කාලය ගත කරා කියලා ලස්සන තොරතුරක් රසවාහිනී කියන පොතේ වාර්තා කරලා තියෙනවා බලන්නකෝ මිනිස්සය තමන්ගේ සාමි පුරුෂයා වසර 3කට රට ගිහිල්ලා තියෙන වෙළඳාමට එනකම් බිරිඳ තමන්ගේ නිවසේ තනියම හුදකලාව කාලය ගත කරලා තියෙනවා මේ සමාජයේ තුලින් ඒ කාන්තාවට කිසිඳු බලපෑමක් පීඩාවක් නේද කිසිම කරදරයක් ඒ කාන්තාවට සමාජයේ කරලා නැහැ දඩ වගේ වුණා නම් මොකෝ වේ ඈලම දඩ වගේ වුණා නම් එහෙම අසාද බැඳලා නේද තරුණ සාමි පුරුෂයා රට යනවා තරුණ බිරිඳ ගෙදර තියලා මොකෝ වෙන් අවුරුදු 3ක් විතර ගිහින් එනකොට ආව අද එහෙම තනියම බිරිඳ ගෙදර හිටියොත් එහෙම බලන්න තිබුණා නේ රෑට ගෙවල් රෑට ගේ වටේ එතකොට රජිනක්ද රවුම් ගහන සද්දවත් දැන
කියන බලන්න ඕනේ. ඔව් බලන්න. ඈ අහලා පහලා කොල්ල කියන ප්‍රශ්න ඔය බය වෙන්න එපා කිසි දෙයකට මං නංගිවා බලා ගන්න. වගේ නේද නානා ප්‍රකාර යෝජනා බලපෑම් බලන්න තිබුණ සෙල්ලම් ටික. නේද? එතකොට අද අද අපේ ජන සමාජය තුල එහෙම කාන්තාවකට හුදකලාව ටිකක් කාලය ගත කරන්න අමාරුනේ. ටිකක් එහෙම ටිකක් ටිකක් යම් අත්තමක බලපෑමක් තියෙනවා. නැත්නම් නෑනේ. හැබැයි දැන් මේ කතාවෙන් පේනව නේද? ආජ කාලේ එහෙම බලපෑමක් තිබුණා නෑ කියන එක. කියන්නේ නීති රීති තදයි ඒ කාලේ. ඒ කාලේ රජවරුන්ගේ කාලේ නීති රීති අකුරටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. මිනිස්සු බයයි. නේද? ඒ බය නිසාම කාන්තාවට හොඳ රැකවරණයක් ලැබිලා තියෙනවා ජන සමාජය තුල. අද එහෙම එකක් නැහැනේ. නේද? එතකොට එහෙනම් දරුපටව ඔන්න වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තම සැමියා පැමිණෙන තුරු කාන්තාවක් හුදකලාව තම නිවසේම වාසය කරපු කතාපුවතක් වාර්තා වෙන්නේ මොන කෘතියේද? රසවාහිනිය කියන පොතේ. රසවාහිනිය කියන පොතේ තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ. මේකෙන් ඔප්පු වෙනවා එදා ජන සමාජය තුළ කාන්තාවට සමාජ පීඩාවන් තිබුණෙම නැහැ කියන එක අඩුයි කියන එක නේද? දැන් මේව තරු දාලා ලියන්න ඕන. ලියන් තරු දාලා එක. ලියන් තරුවක් දාලා මේ විදියට ලියන් වසර 3ක් වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තරුවක් දාලා ලියන්න ඕනි. වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තම සැමියා පැමිණෙන තුරු වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තම සැමියා පැමිණෙන තුරු තම සැමියා පැමිණෙන තුරු වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තම සැමියා පැමිණෙන තුරු තම සැමියා පැමිණෙන තුරු තම සැමියා පැමිණෙන තුරු කාන්තාවක් තම නිවසේ කාන්තාවක් තම නිවසේ කාන්තාවක් තම නිවසේ හුදකලාව කාලය ගත කළ බව 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 රසවාහිනිය නම් කෘතියේ සඳහන් වේ. 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 right. එහෙනම් ඔන්න රසවාහිනිය කියන කෘතියේ සඳහන් වෙනවා හරි අපූරු තොරතුරක්. ඒ තමයි වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තම සැමියා පැමිණෙන තුරු කාන්තාවක් හුදකලාව තම නිවසේම වාසය කරපු කතාපුවතක් තමයි මේ රසවාහිනිය කියන කෘතියේ වාර්තා වෙලා තියෙන්නේ. හැමෝම කියන්නේ මොකද මේ තොරතුර? වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තම සැමියා පැමිණෙන තුරු කාන්තාවක් තම නිවසේම හුදකලාව කාලය ගත කරා කියන සිද්ධිය තමයි රසවාහිනිය කියන කෘතියේ වාර්තා කළ තියෙන්නේ. ඔන්න මතක තියාගන්න සිද්ධිය වාර්තා කරපු කෘතිය. එම් බහුවර්ණයක් අහන්න පුළුවන්. හොඳයි. උත්තරේ තමයි රසවාහිනිය. මොන පොතේද මේක වාර්තා කළ තියෙන්නේ? රසවාහිනිය කියන කෘතිය. හරිද? සිද්ධිය තමයි රසවාහිනිය වාර්තා කරපු සිද්ධිය තමයි වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තම සැමියා පැමිණෙන තුරු කාන්තාවක් තම නිවසේම හුදකලාව කාලය ගත කරා කියන එක. හොඳයි. දරුපටව මේ කාන්තාවට මේ සමාජය තුල වැඩිපුරම ගෞරවය කරන්නේ කාන්තාවට මේ සමාජයේ මිනිස්සු ගෞරව කරන්නේ කාන්තාව මවක් ලෙස උසුලන වගකීම නිසානේ නේද? මේ කාන්තාව නේද යම් දවසක ආදරණීය අම්ම කෙනෙක් වෙන්නේ මවක් වෙන්නේ නේද? දරුවන් මේ ලෝකෙට බිහි කරලා
දරුවන් හදා වදා ගන්න මව් පදවියට පත් වෙන්නේ කාන්තාවනේ. එතකොට මේ කාන්තාව මව් පදවිය දැරීම හරහා තමයි මෙච්චර ගෞරවයක් ඔබට ලැබිලා තියෙන්නේ. තේරුණා නේද? මව් පදවිය නිසා තමයි ඔබට ජන සමාජයේ තුලින් මෙතරම් ගෞරවයක් ලැබිලා තියෙන්නේ. දැන් බලන්නකෝ ගෙදර බුදුන් අම්මා කියන තැනට ඔබ යම් දවසක පත් වෙනවනේ නේද? ඈ ගෙදර බුදුන් අම්මා කියන තැනට නේද ඔබ යම් දවසක පත් වෙනවා. එතකොට කාන්තාවට සමාජයේ තුල ලොකුම ගෞරවය ලැබෙන්නේ ඔබ මමක් ලෙස උසුලන වගකීම නිසා, මව් පදවිය නිසා තමයි ඔබට ඔතරම් ගෞරවයක් ලැබිලා තියෙන්නේ. හරි නේද? දරුකතා මේ ඔබ අහලා තියෙනවානේ අපේ රටේ බිහි වෙච්ච විශිෂ්ට මවක් තමයි, විශිෂ්ට ගණේ අම්මා කෙනෙක් තමයි විහාර මහදේවී කියලා කියන්නේ. වීර පුතුන් දෙදෙනෙක් මේ ලංකාවට දායාද කරලා එලාරගෙන් මේ රට බේරගන්න අභීත යුද්ධයක් කරපු නේද දුටුගැමුණු මහරජතුමාගේ ආදරණීය මෑණියන් තමයි විහාර මහදේවිය කියලා කියන්නේ. විහාර මහදේවි එක පැත්තකින් ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙක්, තා පැත්තකින් වීර කාන්තාවක් නේද. කැලණිය ගොඩගලපු වෙලාවේ නේද, කැලණිය ගොඩගලපු වෙලාවේ කැලණිය බේරගන්න මුහුදට බිලිවෙච්ච කාන්තාව. එතකොට වීර කාන්තාවක් නේද. එතකොට දරුකටාව මේ අපි කවුරු දන්නවා විහාර මහදේවිය විවාහ කරගත්තේ රුහුණේ මාගම රජකම් කරපු කාවන්තිස්ස මහරජතුමානි. එතකොට මේ කාවන්තිස්ස මහරජතුමා තමයි විහාර මහදේවි විවාහ කරගත්තේ. විවාහ කරගෙන කොල්ලෝ කාලයක් ගත වෙනවා, මේ යුවලට දාව දරුවෝ ලැබෙන්නේ නැහැ. හරිද? විහාර මහදේවියට දාව දරුවෝ ලැබෙන්නේ නැහැ. දැන් විවාහ වෙලා කාලයක් යනවා, මේ දෙන්නට දාව දරුවෙක් නැහැ. ඉතින් මේගොල්ලෝ ටිකක් දරුවෙක් නැතුව හරි කනස්සල්ලේ දුකටපත් වෙලා තමයි හිටියේ. ගොඩාක් පින්දහම් කරා, දාන මාන ආදිය දුන්නා. හැබැයි ඉතින් මොන දේ කරා දරු සම්පත නැහැ, දරුවෙක් නැහැ. ඉතින් මේ යුවලට හරි නේද දරුවෙක් ලැබෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ටිකක් හරි මේ පීඩාවටපත් වෙලා ටිකක් කනගාටු වෙන්න තමයි, ඔව් චැට් එක ඔෆ් කරා කනගාටු වෙන්න තමයි ඒගොල්ලෝ කටයුතු කරේ. එතකොට දොහොම ඉන්නකොට දවසක් මේ රජවාසලේ දානමේ පින්කමකට ආපු හාමුදුරු කණ්ඩායම විහාර මහදේවියට මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒ කතාව තමයි විහාර මහදේවියට කියන මේ භික්ෂූන්ලා ඔබතුමිය කතරම් වාසනාවන්තද බලන්නකෝ. මේ තියෙන රජසැප නේද, මනරම් මාලිගාවක යාන වාහන පිරිවර සලු පිළි නේද කෑම බීම, ඒ කිසිවකින් ඔබතුමියට අඩුවක් නැහැනේ. ඔබතුමිය පුදුමාකාර පින් කරපු නේද, ඔබතුමිය පුදුමාකාර වාසනාවන්ත කාන්තාවක් මෙවැනි සැප සම්පත් ගොඩක වාසය කරන්න කියලා දැන් භික්ෂූන්ලා විහාර මහදේවිය වර්ණනා කරනවා. මේ කතාව අහන්නදපු විහාර මහදේවිය හාමුදුරුවන්ට කියනවා, අනේ හාමුදුරුවනේ මේ මාලිගා, මේ සලුපිලි, මේ ආභරණ, මේ යාන වාහන, මේ සේවක සේවිකාවෝ මේ කිසිවක් සම්පත් නෙවෙයි. හරිද? මේ මේ මොනවා තිබුණත් වැඩක් නැහැ හාමුදුරුවනේ. දුවේ පුතෙක් නොලද ජීවිතය, දරුවෙක් නැති ජීවිතය කුමන සැපක්දැයි යනුවෙන් විහාර මහදේවිය භික්ෂූන්ලට පෙරලා ප්‍රකාශ කරපු ලස්සන සිද්ධියක් වාර්තා කරලා තියෙනවා රසවාහිනියම. ඔය සිද්ධිය වාර්තා වෙන්නේ මොන කෘතියේද? රසවාහිනියමයි. අන්න බලන්නකෝ නේද, දුවේ පුතෙක් නොලද ජීවිතය, දරුවෙක් නොලද ජීවිතය කුමන සැපක්දැයි කියලා වරක් විහාර මහදේවිය භික්ෂූන්ලා පිරිසකට ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒකෙන් පේනවා නේද, මේ ඔබ ඔබේ දෙමාපියන්ට කොතරම් ලොකු සම්පතක්ද කියන එක, ඔබේ අම්මා තාත්තට ඔබ කතරම් සම්පතක්ද කියන එක පේනවනේ. ඔබ තරම් වටිනා සම්පතක් ඔබේ දෙමාපියන්ට නැත. ඒ නිසා ඔබ ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න, ඒගොල්ලොන්ගේ සිත් රිදවන් නැතිව, ඒගොල්ලොන්ට කරදරකාරයෙක් වෙන්නේ නැතුව, ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු මල් පල ගන්නවන චරිතයක් වෙන්න ඕනි ඔබ. ඒ නිසා ඔබට ලොකු වගකීමක් තියෙනවා දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන එක. නිසා නිකරුණේ කාලය ගත කරන්න එපා.
දෙමාපියන්ගේ සිහින ලෝක විනාශ කරන්න එපා නේද දෙමාපියන්ගේ ලොකුම සම්පත දරුවෝ නා ඔබ ඒගොල්ලෝ වෙනුවෙන් නේද ජීවත් වෙන්න ඕනි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනි ඔබට යුතුයකමක් තියෙනවා මේ සියලු දේවල් ඔබට ලැබිලා තියෙන්නේ දෙමාපියෝ නිසානේ වෙන කවුරුවත් ඔබට මේ පාසුකම් ටික සලසලා දීලා නැහැ ඒ නිසා ඒකන ඔබට හිතන්න ඕනි ඔබ ඒකන මෙනෙහි කරන්න වෙනවා මදක තියාගන්න හරු නේද එහෙනම් වාක් විහාර මහදේවිය භික්ෂූන් ඩපිරිසකට පවසනවා කුමන සැප සම්පත් තිබ්බත් වැඩක් නැහැ දුවෙක් පුතෙක් නොලද ජීවිතය කියන එක දරුවෝ නැති ජීවිතය කුමන සැපක්ද කියලා වාක් විහාර මහදේවිය භික්ෂූන්ලට ප්‍රකාශ කරපු කතා පොතක් වාර්තා වෙන්නේ රසවාහිනිය කියන කෘතියම කියන එක මතක තියාගන්න ලියන ඊළඟ තරුව ලියන් ඊළඟ තරුවක් දාලා ලියන මේ විදිහට එකල කාන්තාව එකල කාන්තාව විශේෂ ගෞරවාදරයට පත් වූයේ එකල කාන්තාව විශේෂ ඔව් ඊළඟ තරුව ඔව් කලින් මේ අර වසර 3ක් කියලා ඒ තරුවට පස්සේ ගොඩක් දුන්නද හට නෑ ඊළඟ තරුව ඒකෙන් පස්සේ ඊළඟ තරුව එකල කාන්තාව විශේෂ ගෞරවාදරයට පත් වූයේ එකල කාන්තාව විශේෂ ගෞරවාදරයට පත් වූයේ එකල කාන්තාව විශේෂ ගෞරවාදරයට පත් වූයේ මව්වරුන් ලෙස ඔවුන් ඉසිලු මව්වරුන් ලෙස ඔවුන් ඉසිලු වගකීම නිසාය 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 එතෙන්ටම ලියන්න ඕන එතෙන්ටම ලියන් මව්වරුන් ලෙස ඔවුන් ඉසිලු වගකීම නිසාය එතෙන්ටම ලියන්න වර විහාර මහදේවිය භික්ෂූන්ලාට පවසා සිටියේ භික්ෂූන් වහන්සේලාට පවසා සිටියේ දූවරු පුතුන් නොලද ජීවිතය කුමන සැපක්දැයි යනුවෙන් බව රසවාහිනියේම දක්වා තිබීමෙන් සනාථ වේ එහෙනම් රසවාහිනිය කියන කෘතියම තමයි තියෙන්නේ ඔය විහාර මහදේවිය
භික්ෂූන්ලා වෙනුවෙන් කරපු ප්‍රකාශය නේද වත් විහාර මහදේවිය භික්ෂූන්ලා පිරිසකට ප්‍රකාශ කරනවා දූවරු පුතුන්වලද ජීවිතය කුමන සපක්දයි කියන එක මේ මොන සප සම්පත් තිබ්බත් වැඩක් නැහැ දුවෙක් පුතෙක් නැත්තම් කියලා විහාර මහදේවිය භික්ෂූන්ලාට කරපු ප්‍රකාශයක් ගැන වාර්තා වෙන මොන කෘතියද රසවාහිනියම කියන එක මතක තියාගන්න මොන කෘතියද වාර්තා වෙන රසවාහිනියම කියන එක මතක තියාගන්න හර නේද හරි අපි යනවා ඊළඟ කාරණාවට ඊළඟ කාරණාව තමයි පුතේ ඒ කාලේ ගෑනු ළමේ කාන්තාවක්ගේ විවාහ වීමේ වයස අවුරුදු 16යි අවුරුදු 16 වෙනකොට ඒ කාලේ කාන්තාව මේ සාම පුරුෂයෙකුට පිරිමියෙකුට කොල්ලෙකුට විවාහ කරලා දෙනවා. දඩ වගේ වුණා නම් මොකෝ වෙන්නේ? ඈලම ඒත් වෙනවද? අද අද වෙන්නේ 100ට 1ක් විතරනේ. අවුරුදු 16 දී විවාහ වෙන්නේ ඈනේ නෑ. 1ක් 100ට 1ක් විතරයි. විවාහ වෙනව නෙමෙයි ඔයාලා කියන වචනනේ වෙන්නේ නේද? එතකොට අද ජන සමාජය ගත්තොත් විවාහ වෙන්න බෑ 16. 16න් විවාහ වෙච්ච අයට ජම්පින් ගොයි. ආව ලොකු අනාගතයක් නැහනේ. මොකද ඉගෙනගෙන අවසන් කරන්න බෑනේ 16 වෙනකොට අද නේද? අද ආව අද සාමාන්‍යයෙන් කෙනෙක්ගේ විවාහ වීමේ වයස ගත්තොත් අවුරුදු 25ක් විතර වෙනකන් ඉන්න වෙනවා ඉගෙනගෙන අවසන් කරන්න. නේද? අවුරුදු 25ක් විතර වෙනකන් තනකඩ ජීවිතයක් ගත කරන්න වෙයි. හොඳ අනාගතයක් හදාගන්න නම් හොඳ අනාගතයක් හදාගන්න නම් අවුරුදු 25ක් විතර වෙනකම්වත් ඔබට තනිකඩ ජීවිතයක් ගත කරන්න වෙනවා මතක තියාගන්න ඊට කලින් ඔබ විවාහ ගැන හිතුවොත් ඒ ගැන වැඩිපුර උනන්දුවක් දක්වුවොත් ඔබේ අනිත් පැත්ත අධ්‍යාපන පැත්ත වේවා ඔබේ ආර්ථික පැත්ත වේවා සමාජීය පැත්තේ හැම පැත්තම කඩන් වැටිලා ඔබට සාමාන්‍ය ගෘහණියක් විදියට ගේ ඇතුළෙම නේද මුළු ජීවිත කාලෙම ජීවත්වන්න වෙයි. ඒ නිසා රජ කාලේ කාන්තාවක්ගේ විවාහ වීමේ වයස අවුරුදු 16 වුණාට වර්තමාන ශ්‍රී ලංකාවේ එහෙම කරන්න බෑ. ඒක මතක තියාගන්න. විශේෂයෙන්ම එහෙනම් ඔන්න මතක තියාගන්න ඓතිහාසික යුගයේ කාන්තාවක්ගේ විවාහ වීමේ වයස අවුරුදු 16යි. ඒ වෙනකම් අවුරුදු 16 වෙනකම් දෙමාපියන්ට වගකීමක් තියෙන යුතුකමක් තියෙනවා තමන්ගේ දියණියට සූප ශාස්ත්‍රය උගන්වන එක. උයන්න පිහන්න ගේදර වැඩ ටික උයන පිහන වැඩ ටික පුරුදු කරලා දෙන එක දෙමාපියන්ගේ වගකීම. ඔන්න මතක තියාගන්න ඒ කාලේ කාන්තාවක්ගේ විවාහ වීමේ වයස අවුරුදු 16 බවත් ඒ වනතෙක් දෙමාපියන් තම දියණියට සූප ශාස්ත්‍රය ප්‍රගුණ කළ යුතු බව සූප ශාස්ත්‍රය උගන්වන්න ඕන කියන එක වාර්තා කරලා තිබුණා එක්තරා කෘතියක. ඒ කාලේ ලියවිච්ච කෘතියක මේ සිද්ධිය වාර්තා කරනවා. ඒ කෘතියට අපි කියනවා සහස්ස වත්තුප්පකරණය කියලා. මොකද මේක වාර්තා වෙන්නේ සහස්ස වත්තුප්පකරණයේ. සහස්ස වත්තුප්පකරණය කියන කෘතිය තමයි කියන්නේ ඒ කාලේ කාන්තාවක්ගේ විවාහ වීමේ වයස අවුරුදු 16 බව ඒවනතෙක් දෙමාපියන් තම දියණියට සූප ශාස්ත්‍රය ප්‍රගුණ කරන්න දෙන්න ඕන කියන එක මේ කෘතිය වාර්තා වෙනවා. මොකද පොතේ නම කෘතිය නම තමයි සහස්ස වත්තුප්පකරණය. ආපහු කියන්න සහස්ස වත්තුප්පකරණය. සහස්සවව සහස්ස වත්තුප්පකරණය තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ. ඒක ඇත්තනේ. දැන් අදටත් ඒ ගැලපෙනවානේ. කාන්තාවක් වුණොතින් අනිවාර්යෙන් කාන්තාවට උයන්න පියන්න පුළුවන් වෙන්නේ නැහැ. අදටත් ගෙදරක උයන පිහන වැඩ කටයුතු කරන්නේ කවුද? කාන්තාවනේ. එතකොට ඔබ උපාධි හතක් අරගෙන අවුරුදු 30 දී හරි විවාහ වෙලා යනවනේ සාම්පුරුෂයාගේ නිවසට. ඒ ගියාට පස්සේ ඔබට උපාධි හතක් තිබුණයි කියලා ඔබට හොඳට උයන්න පුළුවන්ද? බෑනේ. උපාධි හතක් තිබුණයි කියලා ඔබට එහෙ ගිල්ල උයන් නැතුව ඉන්න පුළුවන්ද? බෑනේ. උයන්න වෙනවා. හරිද? 1. උපාධි හතක් තිබුණයි කියලා රසට උයන්න පුළුවන් වෙන්නේ නැහනේ. ඒක වෙනම කලාවක්. ඒක වෙනම විෂයක්. ඒක ඔබ ප්‍රගුණ කරන්න ඕනේ. ඔබ කොච්චර ඉගෙන ගත්තත් ඔබ කොච්චර අධ්‍යාපනයේ ඉහළට ගියත් උයන පිහන එකත් ඔය අස්සේ ඔබ ඉගෙන ගත යුතුමයි. කාන්තාවට ඒක අතාරින්න බෑ.
එහෙම ඔබ උයන පිහන කටයුතු ඇතෑරියොත් එහෙම වෙන්නේ මොකක් ගන්නවද? අර පිරිමනුස්සයෙක් ගෙදරට ගිය දවසේ සාම්පුරුෂයත් එක්ක විවාහ වෙලා ගියාට පස්සේ ගෙදර නැන්දම්මගෙන් මාමගෙන් නාතිින්ගෙන් ඔබට තින් බැනුම් ඔව් බැනුම් ටික තමයි අහන්න වෙන්නේ. කෙලින්ම තින් ඒ ගෙදර කැපල යන කරතියක් වෙනානේ. අනේ තින් බත උයා ගන්න බෑ. පොල් සම්බෝලයක් හදා ගන්න බෑ. ටෝ ඕනේ කියන්නේ මිනිස්සු නේද? මඩ පාරා දින උඩින්. එතකොට දරුපටාව ආන්න හොඳ ලේලියෙක් වෙන්න නා. කාගේ සිද්දිනා ගන්න නම් ඒ පවුලේ ඔබට හොඳට ගෙදර දොර වැඩ ටික උයන්න පිහන්න පුළුවන් වෙන්නේ නැපයි. ඒ නිසා මේ දවස්වල අපේ ගෑනු ළමයින්ට තියෙන හොඳම චාන්ස් එක තමයි ඉගෙන ගන්න තමම්ම. ඔව්. ගෙදර දැන් හොඳට විවේකයක් තියෙනවා මේ දවස්වල. අන්න අම්මාත් එක්ක එකතු වෙලා කුස්සි උයන්න පියාන පුරුදු වෙන්න පුළුවන්. නේද? කෑම යන්න පුළුවන් වෙන්න පුළුවන් මේ දවස් ටිකේ. ඕ ටික හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා වෙනම කාලයක් වැය කරන්න ඕනේ නැහැ. ඉස්සරහට ඒවට ක්ලාස් යන්න ඕනේ නැහැ. මේ දවස්වල ගෙදර ඉඳගෙන අම්මා ගෙදරනේ ඉන්නේ. අම්මගෙන් අහගෙන අම්මත් එක්ක කුස්සි වැඩ කටයුතු වලට සම්බන්ධ වුණොත් ඔය උයන පිහන වැඩ ටික සූප ශාස්ත්‍රයේ වැඩ ටික හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳ දක්ෂ සූප වේදිනියක් බවට පත් වෙන්න පුළුවන් මේ පන්තියේ හැමෝටම නේද රයිට් ලියන ඊළඟ තරුව ඊළඟ තරුව ලියන්න එකල විවාහ වීමේ වයස එකල කාන්තාවක කියලා ලියන්න එකල කාන්තාවකගේ ලියන එකමනට ඊළඟ තරුව එකල කාන්තාවකගේ විවාහ වීමේ වයස එකල එකල කාන්තාවකගේ විවාහ වීමේ වයස එකල කාන්තාවකගේ විවාහ වීමේ වයස අවුරුදු 16ක් වූ අතර එකල කාන්තාවකගේ විවාහ වීමේ වයස එකල කාන්තාවකගේ විවාහ වීමේ වයස අවුරුදු 16ක් වූ අතර අවුරුදු 16ක් වූ අතර ඒවනතෙක් දෙමාපියන් තම දියණියට ඒවනතෙක් දෙමාපියන් තම දියණියට සූප ශාස්ත්‍රය ඒවනතෙක් දෙමාපියන් තම දියණියට සූප ශාස්ත්‍රය ප්‍රගුණ කර ඌ බව ඔව් සූප ශාස්ත්‍රය ප්‍රගුණ කර ඌ බව ඈ එකල කාන්තාවන් ඇචේදෙන් පස්සේ එකල කාන්තාවන් විවාහ වීමේ වයස එකල කාන්තාවකගේ විවාහ වීමේ වයස අවුරුදු 16ක් වූ අතර අවුරුදු 16ක් වූ අතර ඒවනතෙක් දෙමාපියන් තම දියණියට සූප ශාස්ත්‍රය නිපුණ කර ඌ බව සූප ශාස්ත්‍රය නිපුණ කර ඌ බව සහස්ස වත්තුප්පකරණේ නම් කෘතියේ සහස්ස වත්තුප්පකරණේ නම් කෘතියේ සඳහන් කර තිබුණේ 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 රයිට් දැන් ඔන්න ඔය දැන් අපි මේ අවසාන ඉගෙන ගත්ත සිද්ධිය වාර්තා කරන්නේ මොන කෘතියේද සහස්ස වත්තුප්පකරණේ හොඳයි පටලව ගන්න එපා ඒ කාලේ කාන්තාවකගේ විවාහ වීමේ වයස අවුරුදු 16යි
ඒ වනතෙක් දෙමාපියන් තම දියණියට සූපශාස්ත්‍රයේ ප්‍රගුණ කරා කියන එක සඳහන් වෙන මොන කෘතියද? සහස්සවත් උපකරණයේ කියන කෘතිය කියන එක මතක තියාගන්න. දැන් මම කියලා දෙන්න හදනවා ඊළඟට මේ උයන්න පිහන්න පුරුදු වෙච්ච එකේ වාසිය පෙන්වන උදාහරණයක්. හොඳට කෑම ටික උයන්න පියන්න පුළුවන් වෙච්ච එකේ වාසිය පෙන්වන උදාහරණයක් මම කියලා දෙන්න හදන්නේ ඔබ අහලා තියෙනවා පුතේ මේ දුටුගැමුණු රජතුමාගේ පුතා සාලිය කුමාරයානේ නේද? දුටුගැමුණු රජතුමාගේ පුතා සාලිය කුමාරයා විවාහ වෙන්නේ එදා ජන සමාජයේ අන්තිම පහල කුලේ කාන්තාවක් එක්කනේ නේද? කවුරුත් එක්කද විවාහ වුණේ? අශෝකමාලාත් එක්කනේ. අශෝකමාලා කියලා කියන්නේ සැලඳු එදා ජන සමාජයේ ඉඳපු අන්තිම පහල නීච කුලේ කාන්තාවක්. හර නේද? එතකොට මේ සාලිය කුමාරයා අශෝකමාලාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නෝ මේ ප්‍රේම සම්බන්ධයට දැඩිසේ විරුද්ධ වෙනවා දුටු ගැමුණු රජමාලිගාවේ ඥාතීන් ටික. කොච්චර අකමැති වුණත් මේ දෙන්න මේ ප්‍රේම සම්බන්ධය නතර කරේ නැහැ. ඒ නිසා සිද්ධ වෙනවා රජවාසලේ ඥාතීන්ට මේ විවාහයට අකමැත්තෙන් වුවත් අවස්ථාව ලබා දෙන්න. ඉතින් අකමැත්තෙන් මේ දෙන්න විවාහ වෙලා එනවා රජවාසලට. ඉතින් රජවාසලට ආවට අශෝකමාලාව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. රජවාසලේ දුඩුගමු රජතුමාගේ රජපෞලේ අය ඥාතීන් අශෝකමාලාව කවුරුවත් ගණන් ගන්නේ නැති අන්තිම පහල කුලේනේ. ඉතින් මේ රජවාසලේ වැඩ කරන දාසියෝ ඉන්නේ. ඉතින් මේ දාසියෝන්ගේ කුලේක දරුවෙක්නේ. ඉතින් එවැනි කෙනෙක්ට මේ ආදරයෙන් කතා කරන ගරු බුහුමන් දක්වන්න පිළිගන්න තරම් ලොකු කැමැත්තක් නැහැ දුටුගැමුණු රජතුමාගේ ඥාතීන්ට. ඉතින් වැඩි ගණන් ගන්නේ නැහැ. ලොකු පිළිගැනීමක් නැහැ. ඔහේ නිකන් කොම් වෙලා තමයි අශෝකමාලාව ඉන්නේ රජවාසලට ආපු මුල්ම දවස්වල. හැබැයි අශෝකමාලා දවස් ටිකක් ගෙවිගෙන යනකොට දිනට කීපයක් ගෙවිගෙන යනකොට අශෝකමාලා එක එක කෑම වර්ග හදනවා රජවාසලේ. මේ හදන කෑම වර්ග දැන් රජතුමා ඇතුළු රජවාසලේ ඥාතීන්ට පිළිගන්නවානේ. ඒ කෑම හරිම රසයි. එතන ටික දවසක් යනකොට කට්ටිය කතා බහ කරන්න පටන් ගන්නවා. ෂක් කෙල්ලගේ කෑම නම් සුපිරි. නියමෙට කෑම ගන්න පුළුවන්. අම්මලා තාත්තලා මොනවා වුණත් මොන කුලයක වුණත් අම්මා තාත්තා මේ දරුවට රසට කෑම යන්න පුළුවන්. ඒ හැකියාව උගන්වලා දීලා තියෙන හොඳට සූප ශාස්ත්‍රයේ ප්‍රගුණ කරලා තියෙන හොඳට කෑම යන්න පුළුවන් හොඳ අත්ගුණයක් තියෙන කෙල්ලෙක් තමයි කියලා. දැන් ටික ටික මොකද වෙන්නේ? අර තියෙන අමනාපකම් අර තියෙන නේද අහිතවත්කම් ටික ටික නැති වෙලා මේ 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 අශෝකමාලාත් එක්ක රජවාසලේ අය ලෙන්ගතු වෙන්න හිතවත් වෙන්න මෙයක් රජවාසලේම කෙනෙක් විදියට සලකන්න හිමිහිට පටන් ගන්නවා. එතකොට අශෝකමාලට පුළුවන් වෙනවා දුටුගැමුණු රජමාලිගාවේ කාගේත් සිද්ධිනා ගන්න. මොක නිසාද? ඈ මේ 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 කාගේ සිද්ධිනා ගන්න පුළුවන් උනේ රසට කෑම පිළියෙල කරලානේ. රසට කෑම පිළියෙල කරලා තමයි අශෝකමාලා දුටුගැමුණු රජතුමාගේ රජමාලිගාවේ කාගේත් සිද්ධිනා ගත්තා කියන්නේ. ඉතින් අන්න බලන්නකෝ. ඉතින් බලන්න කෑම බීම පිළිගල කරන්න පුළුවන් වෙච්ච එක තමයි එයාට වාසනාව ගෙනාවේ රජවාසලේ කවුරුත් හිතවත් කරගන්න නේද? අශෝකමාලට පුළුවන් වුණා රජපෞලෙම කෙනෙක් බවට පත් වෙන්න රසට කෑම පිළියෙල කරලා. මෙන්න මේ සිද්ධිය වාර්තා කරන්න පුතේ සාහිත්‍යමය කෘතියක. ඒ කෘතියට අපි කියනා පුතේ සද්ධර්මාලංකාරය කියලා. මේ සිද්ධිය වාර්තා කරන්නේ මොන කෘතියද? සද්ධර්මාලංකාරයේ. සද්ධර්ම රත්නාවලිය නෙවෙයි, හොඳට මතක තියාගන්න. මේ සිද්ධිය වාර්තා කරන්නේ සද්ධර්මාලංකාරයේ. එහෙනම් සද්ධර්මාලංකාරයේ කියන කෘතියේ සඳහන් වෙනවා සාලිය කුමරුගේ බිරිඳ අශෝකමාලා දුටුගැමුණු රජමාලිගාවේ රසට කෑම උයලා කාගේත් සිද්ධිනා ගත්තා කියන කතා පුවත. ඔන්න මතක තියාගන්න. සූප ශාස්ත්‍රය ඉගෙන ගැනීමේදී වටිනාකම් දැක්කා නේද? රයිට්. ඊළඟ තරුව ලියන් ඊළඟ එක සාලිය කුමරුගේ බිරිඳ. ඊළඟ තරුව සාලිය කුමරුගේ බිරිඳ. සාලිය කුමරුගේ බිරිඳ අශෝකමාලා. සාලිය කුමරුගේ බිරිඳ අශෝකමාලා.
සාලිය කුමරුගේ බිරිඳ අශෝකමාලා ඊළඟ තරුව ලියන්නේ මේ සාලිය කුමරුගේ බිරිඳ අශෝකමාලා සාලිය කුමරුගේ බිරිඳ අශෝකමාලා රසවත් ලෙස ආහාර පිළියෙල කොට 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 දුටු ගැමුණු රාජමාලිගයේ රසවත් ලෙස ආහාර පිළියෙල කොට දුටු ගැමුණු රාජමාලිගයේ දුටු ගැමුණු රාජමාලිගයේ දුටු ගැමුණු රාජමාලිගයේ කාගේ සිද්දිනාගත් බව 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 කාගේ සිද්දිනාගත් බව සද්ධර්මාලංකාරේ නම් කෘතියේ සඳහන් වේ 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 හරි එහෙනම් මේ සිද්ධිය වාර්තා වෙන්නේ මොකේද සද්ධර්මාලංකාරේනේ නේද සද්ධර්මාලංකාරය තමයි කියන්නේ සාලිය කුමරුගේ බිරිඳ අශෝකමාලා රසවත් ලෙස කෑම පිළියෙල කොට දුටුගම් රජතුමාගේ රජමාලිගාවේ කාගේත් සිද්ධිනාගත්තා කියලා හරි නේද හොඳයි ඔයාලා දන්නවද මේ රහත කෑම උයන්න පිහන්න පුළුවන් කාන්තාවට ඓතිහාසික යුගයේ විශේෂ නමක් භාවිතා කරලා තියෙනවානේ එවැනි කාන්තාවන් හඳුන්වන්න විශේෂ පදයකින් ඒ කාන්තාව හඳුන්වලා තියෙනවා රසට කෑම යන්න පුළුවන් කාන්තාවට අද කාලේ භාවිතා කරපු ඒ විශේෂ පදේ මොකක්ද කියන්න බලන්න මදුපාචික ඔව් මදුපාචිකා නේද රසට කෑම යන්න පියන්න පුළුවන් කාන්තාවට ඒ කාලේ කියලා තියෙන නම තමයි විශේෂ පදේ තමයි මදුපාචිකා එතකොට මදුපාචිකා කියලා කියන එකේ අර්ථය තමයි රසට කෑම උයන්න පිහන්න පුළුවන් කියන එකනේ එහෙනම් රසට කෑම උයන්න පිහන්න පුළුවන් කාන්තාවට මදුපාචිකා කියන විශේෂ පදයෙන් එවැනි කාන්තාවන්ව හැඳින්වුවා එවැනි කාන්තාවන්ව ආමන්ත්‍රණය කරා කියලා තොරතුරු වාර්තා කරන කෘතියක් තියෙනවා ඒ කෘතිය තමයි දම්පියා අටුවා ගැටපදය දම්පියා අටුවා ගැටපදය කියන කෘතිය තමයි වාර්තා කරන්නේ රසට කෑම යන්න පිහන්න පුළුවන් කාන්තාව මදුපාචිකා කියන විශේෂ පදයෙන් හැඳින්වුවා කියන එක. එහෙනම් රසට කෑම යන්න පිහන්න පුළුවන් කාන්තාවට ඒ කාලේ කියපු විශේෂ නම තමයි මදුපාචිකා. මදුපාචිකා කියන පදයෙන් රසට කෑම යන්න පිහන්න පුළුවන් කාන්තාව හැඳින්වුවා කියන එක වාර්තා කරන කෘතිය තමයි දම්පියා අටුවා ගැටපදය. මොකද පොතේ නම දම්පියා අටුවා ගැටපදය. එහෙනම් දම්පියා අටුවා ගැටපදය කියන කෘතිය තමයි වාර්තා වෙන්නේ රසට කෑම උයන්න පිහන්න පුළුවන් කාන්තාව මදුපාචිකා කියන පදයෙන් හැඳින්වුවා කියන එක. දැන් මේ වෙනත් පොත්වල සමහර පොත්වල සඳහන් වෙනවා මේ මදුපාචිකා කියන පදයට අමතරව තවත් පදයක් ඒ තමයි මදු රහත් රස. රසට කෑම යන්න පුළුවන් කාන්තාවට මදුපාචිකා කියන පදයට අමතරව මදු රහත් රස කියන පදය භාවිතා කරා කියලා සමහර කෘතිවල වාර්තා වෙනවා. මදු රහත් රස කියන එකේ අර්ථය තමයි මිහිරි අග්ගුණයක් ඇත්තිය කියන එක. මදු රහත් රස කියන එකේ තේරුම ඒ වාක්‍ය තේරුම තමයි මිහිරි
අත්ගුණයක් ඇත්තිය කියන එක දැන් රසට කැම ගන්න පුළුවන් අයට කියන යාට හොඳ අත්ගුණයක් තියනවා කියලානේ එයාගේ කැම නම් සුපිරි යට මාර අත්ගුණයක් තියෙන කැමට එක සුපිරිම හදන කොලටි මාරවහයි එහෙම නේ කියන්නේ එහෙනම් දම්පියාටුවකට පදේ කියන්නේ රසවත් ලෙස කැම උයන්න පිහන්න පුළුවන් කාන්තාවට මදුපාචිකා කියලා හැබැයි වෙනත් කෘතිවල රසට කැම යන්න පුළුවන් කාන්තාවට කියනවා මధుරහත් රසා කියලා. මధుරහත් රසා කියන එකේ අර්ථය තමයි මිහිරි අත්ගුණයක් ඇත්තිය කියන එක. මොකක්ද? මිහිරි අත්ගුණයක් ඇත්තිය කියන එක තමයි මధుරහත් රසා කියන එකේ තේරුම. ලියන පොත් ඊළඟ තරුව ලියන් සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් සූප ශාස්ත්‍රයේ ඊළඟ තරුව සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් සූපශාස්ත්‍රයේ දක්ෂකාන්තාවන් සූපශාස්ත්‍රයේ දක්ෂකාන්තාවන් සූපශාස්ත්‍රයේ දක්ෂකාන්තාවන් සූපශාස්ත්‍රයේ දක්ෂකාන්තාවන් මදුපාචිකා යනුවෙන් මදුපාචිකා යනුවෙන් මදුපාචිකා යනුවෙන් මදුපාචිකා යනුවෙන් එකල හැඳින් වූ බව සූපශාස්ත්‍රයේ දක්ෂකාන්තාවන් මදුපාචිකා යනුවෙන් එකල හැඳින් වූ බව 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 දම්පියා අටුවා දම්පියා අටුවා දම්පියා අටුවා ජටපදේ නම් දම්පියා අටුවා ජටපදේ නම් දම්පියා අටුවා ජටපදේ නම් කෘතියේ සඳහන් කර තිබුණි 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 right එනම් රසට කෑම යන්න පිහන්න පුළුවන් කාන්තාවට මදුපාචිකා කියන විශේෂ පදයෙන් එවැනි කාන්තාවන්ව හැඳින්නුවා කියන එක වාර්තා වෙන්නේ මොන කෘතියද දම්පියා අටුවා ජටපදයේ කියන කෘතියේ මොකේද දම්පියා අටුවා ජටපදයේ කියන කෘතියේ තමයි මේ සිද්ධියේ වාර්තා වෙන්නේ එතෙන්ටම ලියන්න එතෙන්ටම ලියන්න ලියන් වෙනත් මූලාස්ත්‍රවල වෙනත් එතෙන්ටම ලියන්න එතෙන්ටම වෙනත් මූලාස්ත්‍රවල එතෙන්ටමයි වෙනත් මූලාස්ත්‍රවල වෙනත් මූලාස්ත්‍රවල මදු රහත් රසා යනුවෙන්ද 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 එවැනි කාන්තාවන් හඳුන්වා ඇත එවැනි කාන්තාවන් හඳුන්වා ඇත මදු රහත් රසා යනුවෙන්ද එවැනි කාන්තාවන් හඳුන්වා ඇත එවැනි කාන්තාවන් හඳුන්වා ඇත එහි අරුත නම් එතනම ලියන් එහි අරුත නම් 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 මිහිරි අත්ගුණයක් ඇත්තිය යන්නයි එහි අරුත නම් අරුත එහි අරුත නම් මිහිරි අත්ගුණයක් ඇත්තිය යන්නයි එහි අරුත නම්
මිහිරි අත්ගුණයක් ඇත්තිය යන්නයි එහි අරුත නම් මිහිරි අත්ගුණයක් ඇත්තිය යන්නයි මිහිරි අත්ගුණයක් ඇත්තිය යන්නයි right මధుරහත් රසා කියන එකේ අර්ථය තමයි පුතේ මිහිරි අත්ගුණයක් ඇත්තිය කියන එක ඔන්න හොඳට මතක තියාගන්න රසට කෑම හොයන්න පියන්න පුළුවන් කාන්තාවට එහෙම නැත්නම් සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවට දම්පිය අටුවා ගැටපදේ දීපු නම තමයි මధుරහත් රසා කියන එකද නැහැ මధుපාචිකා කියන එක මොකක්ද දම්පිය අටුවා ගැටපදේ කිව්වේ මధుපාචිකා කියලා වෙනත් මූලාශ්‍රවල තමයි කියන්නේ මధుරහත්ද රසා කියන එක හරි අපිට පුළුවන් ඊළඟ කොටසට යන්න ඒ තමයි දරුපටාව දැන් මම කිව්වනේ තරණ ජන සමාජයේ තුල කාන්තාවට නිදහසක් උපරිම තිබිලා තියෙනවා ඔබට නිදහසක් එදා ජන සමාජයේ තුල හොඳටම තිබිලා තියෙනවා නිදහස උපරිම තිබුණා සමාජ පීඩා වලින් ඔබ බැඳීම් වලින් පීඩාවටපත් වෙලා නැහැ ඔබට සමාජයේ තුලින් පීඩාවක් එල්ල වෙලා නැහැ හොඳ නිදහසක් තිබුණා කියලා මම කිව්වනේ ඔබ දන්නවද මේ අර රෝමින් පබළු ගෙනල්ලා ඒ පබළු වලින් දැලක් මහලා රුවන්වැලි සෑයට දා ලොකු පූජාවක් කර රජතුමා කවුද කවුද පුතේ බාතිකාබරජතුමානේ නේද ඔව් බාතිකාබර ඔව් බාතිකාබරජතුමානේ රෝමෙන් පබළු ගේන්නේ මෙන්න මේ බාතිකාබරජතුමාගේ කාලේ වාසය කරපු ධනවත් කාන්තාවක් පිළිබඳ තොරතුරක් වාර්තා වෙනවා පරණ සෙල්ලිපියක මේ කාන්තාවට කියන්නේ පුතේ තලතා ලක්ෂ්මී කියලා මොකද නම තලතා ලක්ෂ්මී කියන කාන්තාව වාසය කරලා තියෙන්නේ බාතිකාබේ රජතුමයි කාලේ. එතකොට මේ බාතිකාබේ රජදවස වාසය කරපු මේ තලතා ලක්ෂ්මී කියන ධනවත් කාන්තාව තමන්ගේ දීපල වලින් තමන්ගේ වත්කම් වලින් කොටස බෞද්ධ පන්සලකට පූජ කරා කියලා ලස්සන කතා පුවතක් පින්වන්ත කතා පුවතක් වාර්තා වෙනවා ලංකාවේ තියෙන පැරණි සෙල්ලිපියක. දැන් මේකෙන් පේනවා නේද? එදා ජන සමාජයේ තුල කාන්තාවට උපරිම නිදහස ලැබිලා තියෙනවා පින් දහම් කරන්න තමන් කැමති කටයුත්තක් කරන් නිදහස ලැබිලා තියෙනවා නේද? තමන්ට නිදහස ලැබිලා තියෙන ඕනම කටයුත්තක් කරන්. දැන් බලන්නකෝ ඒ කාන්තාව තමන්ගේ දීපල වලින් කොටසක් බෞද්ධ විහාරස්ථානකට පූජා කරලා තියෙනවා ඒ පන්සලේ දිනුවට. ඒකෙන් පේනවා එදා ජන සමාජයේ තුල කාන්තාවට මේ නීති රීති දාලා නැහැ. මේව කරන්න බෑ. ඔයාලට මේව විතරයි කරන්න පුළුවා. එහෙම මේ නීති රීති දාලා ඔයාලගේ නිදහස සීමා කරලා නැහැ. දැන් අෆ්ගනිස්තාන බලන්නකෝ. නේද? මූණ පේන්නවත් අඳින්න බෑ. මූණ වහගෙන ඉන්න ඕන. ඉස්කෝලේ යන්න බෑ. ඉගෙන ගන්න බෑ. ක්‍රීඩා කරන්න බෑ වාහනයක් drive කරන්න බෑ වාහනයක් පදවගෙන යන්න බෑ ඉතින් බලන්නකෝ දැන් එහෙම නීතිනේ ඉතින් ඒකෙන් ඔයාලගේ නිදහස සීමා වෙලා තියෙනවා නිදහස සීමා වෙලා තියෙන හරි හැබැයි එහෙම එකක් නැහැනේ ඓතිහාසික යුගයේ මේ රටේ කාන්තාවට තිබිලා තියෙන උපරිම නිදහස ඒ නිසා තමයි මේ තලතා ලක්ෂ්මී කියන කාන්තාව තමන්ගේ දීපල වලින් කොටස බෞද්ධ විහාරස්ථානයට පූජා කරලා එයා නිදහසේ පින්දහම් කරගෙන ජීවත් වෙලා තියෙනවා මේ කාන්තාව වාසය කරන්නේ බාතිකාබරයි තමයි කාලේ මේ සිද්ධිය වාර්තා කරන සෙල්ලිපියට කියන්නේ අපි මොන සෙල්ලිපිය කියලාද මොකද සෙල්ලිපිය නම කොක් ඇබේ ශිලා ලේඛනය මොකද මේකට කියන්නේ කොක් ඇබේ ශිලා ලේඛනය එහෙනම් කොක් ඇබේ ශිලා ලේඛනය සඳහන් වෙනවා තලතා ලක්ෂ්මී නම් කාන්තාව තම දීපල වලින් කොටස බෞද්ධ විහාරස්ථානයකට පූජ කරා කියන එක රයිට් අපි ලියලා තව පොඩ්ඩක් පැහැදිලි කරගමු ලියන මේ විදියට ලියන් තම ඊදැස අනේ තරුවක් දාලිය තරුවක් දාලිය තමන් සතු ධනය ලියන් තමන් සතු ධනය වැය කොට තමන් සතු ධනය වැය කොට ඊළඟ තරුව තමන් සතු ධනය වැය කොට තමන් සතු ධනය වැය කොට තමන් සතු ධනය වැය කොට
සාසනික කටයුතු පවත්වාගෙන යාමට තමන් සතු ධනය වැය කොට තමන් සතු ධනය වැය කොට තමන් සතු ධනය වැය කොට සාසනික කටයුතු පවත්වාගෙන යාමට සාසනික කටයුතු පවත්වාගෙන යාමට සාසනික කටයුතු පවත්වාගෙන යාමට සාසනික කටයුතු පවත්වාගෙන යාමට එකල කාන්තාවට සාසනික කටයුතු පවත්වාගෙන යාමට එකල කාන්තාවට නිදහස තිබුණි එකල කාන්තාවට නිදහස තිබුණි එකල කාන්තාවට නිදහස තිබුණි එකල කාන්තාවට නිදහස තිබුණි ඒ සනාථ කෙරෙන කදිම සාක්ෂියක් එය සනාථ කෙරෙන කදිම සාක්ෂියක් එය සනාථ කෙරෙන කදිම සාක්ෂියක් ඒ සනාථ කෙරෙන කදිම සාක්ෂියක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඒ සනාථ කෙරෙන කදිම සාක්ෂියක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ කොයන්න කොක් ඇබේ කොයන්න අර කයන්න කොක් ඇබේ ශිලාලේඛනෙන් හමු වේ 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 මිහි කොක් ඇබේ ශිලාලේඛනෙන් හමු වේ මිහි මෙහි 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 තලපා ලක්ෂ්මී නම් කාන්තාව මෙහි තලපා ලක්ෂ්මී නම් කාන්තාව මෙහි තලපා ලක්ෂ්මී නම් කාන්තාව තම දීපල වලින් කොටසා තම දීපල වලින් කොටසා තම දීපල වලින් කොටසා තම දීපල වලින් කොටසා බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ බව සඳහන් වේ තම දීපල වලින් කොටසා බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ බව සඳහන් වේ තම දීපල වලින් කොටසා බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ බව තම දීපල වලින් කොටසා බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ බව සඳහන් වේ බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ බව සඳහන් වේ රයිට් එහෙනම් හොඳට මතක තියාගන්න දරුපටාව තලපා ලක්ෂ්මී කියන කාන්තාව තම දීපල වලින් කොටසා බෞද්ධ විහාරස්ථානයකට පූජා කරා කියන මේ පින්වන්ත කතා පුවත වර්තාවන සෙල්ලිපිය තමයි කොක් ඇබේ ශිලාලේඛනය අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ ශිලාලේඛනයේ තමයි මේ සිද්ධිය වර්තා කරලා තියෙන්නේ මොකද සිද්ධිය තලපා ලක්ෂ්මී නම් කාන්තාව තම දීපල වලින් කොටසා බෞද්ධ විහාරස්ථානයකට පූජා කරා කියන එක හැමෝම කියන්නේ තලපා ලක්ෂ්මී නම් කාන්තාව තම දීපල වලින් කොටසා බෞද්ධ විහාරස්ථානයකට පූජා කරා කියන කතා පුවත වාර්තා වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ ශිලාලේඛනයේ කියන එක අමතක කරන්න එපා මේකෙන් පේනවා එදා ජන සමාජය තුල කාන්තාවට පුදුම සහගත නිදහසක් තිබුණා කියන එක Tamanta කැමැති පරිදි නේද ජීවිතයේ පවත්වාගෙන යන්න Tamanta කැමැති පරිදි
නේද වාසය කරන්න තමයි කැමති දෙයක් කරන්න පූර්ණ නිදහසක් එදා ජන සමාජය තුල කාන්තාවට දෙබ්බ කියන එක තමයි මේකෙන් සනාත වෙන්නේ ඔන දරපටව දැන් මම මේ වෙනකොට ඉගෙනුවා මේ කාන්තාවට ඓතිහාසික යුගයේ බොන වගේ තැනක් තිබුණද කියන එක නෙමේ කතා කරමින් යන්නේ ඓතිහාසික යුගයේ තුල ඓතිහාසික යුගයේ මේ රටේ ජන සමාජයේ තුල කාන්තාවට මොන වගේ තැනක් තිබුණද කියන එක තමයි මම මෙන්න මේ උදාහරණ වලින් මේ සාක්ෂි වලින් ඔප්පු කරලා පෙන්නන්නේ. එතකොට සෙල්ලිපියකින් ඔප්පු වෙනව උනා එදා ජන සමාජයේ තුල කාන්තාවට හොඳ නිදහසක් තිබුණයි කියන එක. ඒක ඔප්පු වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක්කබේ ශිලා ලේඛනයෙන්. හොඳට මතක තියාගන්න. හරි නේද? එතකොට මේ පන්තියේ දරුවෙක් මගෙන් අහන්න පුළුවා සර් මේ රජ කාලේ විතරද මේ රටේ කාන්තාවට සමාජයේ තුල හොඳ තැනක් ලැබිලා තියෙන්නේ. අපේ රටේ රජවරු පහළ වෙන්න කලින්, ඒ කියන්නේ අපේ රට රාජ්‍යයක් වීමට පෙර පූර්ව රාජ්‍ය සමයේ ඈත අතීත සර් අපේ රටේ ජන සමාජයේ තුල කාන්තාවට සමාජයේ තුල මොන වගේ තැනක් තිබුණද කියලා මගෙන් කෙනෙක් ඇහුවොත් මට එතෙන්ට දෙන්න උත්තර කීපයක් තියෙනවා. හර නේද? මේ රට රාජ්‍යයක් වීමට පෙර, ඒ කියන්නේ රජවරු විසින් මේ ලංකාව පාලනය කිරීමට පෙර පූර්ව රාජ්‍ය සමයේ පවා මේ රටේ ජන සමාජයේ තුල කාන්තාවට තිබිලා තියෙන පුතේ ඉහළම තැන හොඳ සමාජ තත්ත්වයක් එදත් අපේ රටේ කාන්තාවට තිබිලා තියෙනවා. දැන් උදාහරණයක් ගමු මෙහෙම. මෙහෙම කියන්නම්කෝ. දැන් ලංකාව රාජ්‍යයක් වීමට පෙර, ඒ කියන්නේ රජවරු විසින් ලංකාව පාලනය කිරීමට පෙර අපේ රට පාලනය කරලා තියෙන පරුමකවරුනේ. පරුමකවරුනේ අපේ රට පාලනය කරලා තියෙන. එතකොට පරුමකවරු මේ රට පාලනය කරන සමයේ ඇතම් ප්‍රදේශ පාලනය කරලා තියෙන කාන්තාව නේද? පරුමක තනතුර දරපු කාන්තාව ඉඳලා තියෙනවනේ. පරුමක යෝ වශයෙන් කටයුතු කරපු කාන්තාව පූර්ව රාජ්‍ය සමීපව අපිට දකින්න පුළුවන්. එතකොට ඒකෙනොත් පේනව නේද? ලංකාව රාජ්‍යයක් වීමට පෙර පූර්ව රාජ්‍ය සමීපව මේ රටේ කාන්තාවට සමාජය තුළ ඉහළ පිළිගැනීමක් හොඳ සමාජ තත්ත්වයක් ලාංකික ජන සමාජය තුළ බුණයි කියන එක නේද? ලියන්නේ මේ විදිහට ඡේදයක්. කරු බෑ ඡේදයක් ලියන්න ඕනි. ලියන්නේ මේ විදිහට ඡේදයක්. මේ විදිහට නේද සර්? ඔව් කමන්න ලිය. තා පොඩ්ඩයි තියෙන. ලියන් ලංකාව රාජ්‍යයක් වීමට පෙර ඡේදයක් ලියන්න ඕනි. ලංකාව රාජ්‍යයක් වීමට පෙර ලංකාව රාජ්‍යයක් වීමට පෙර ලංකාව ඔව් ඡේදයක් කොතෙන්ද සලියන ඡේදයක් ඡේදයක් ලියන්න ඊට පහළ ලංකාව රාජ්‍යයක් වීමට පෙර ලංකාව රාජ්‍යයක් වීමට පෙර පූර්ව රාජ්‍ය සමීපව ලංකාව රාජ්‍යයක් වීමට පෙර පූර්ව රාජ්‍ය සමීපව පූර්ව රාජ්‍ය සමීපව ලංකාව රාජ්‍යයක් වීමට පෙර පූර්ව රාජ්‍ය සමීපව පූර්ව රාජ්‍ය සමීපව පූර්ව රාජ්‍ය සමීපව මෙරට කාන්තාව මෙරට කාන්තාව මෙරට කාන්තාව පාලන කටයුතු වලට මෙරට කාන්තාව පාලන කටයුතු වලට මෙරට කාන්තාව පාලන කටයුතු වලට සම්බන්ධ වී තිබුණි මෙරට කාන්තාව පාලන කටයුතු වලට සම්බන්ධ වී තිබුණි මෙරට කාන්තාව පාලන කටයුතු වලට සම්බන්ධ වී තිබුණි මෙරට කාන්තාව පාලන කටයුතු වලට සම්බන්ධ වී තිබුණි
මෙරට කාන්තා පාලන කටයුතු වලට සම්බන්ධ වී තිබුණි. ඒ සනාථ කෙරෙන එය සනාථ කෙරෙන කදිම සාක්ෂියක් ඒ 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 සනාථ කෙරෙන කදිම සාක්ෂියක් අනුරාධපුරයේ 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 බ්‍රහ්මණයා ගම අනුරාධපුරයේ බ්‍රහ්මණයා ගම අනුරාධපුරයේ බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනෙන් සනාථ වේ අනුරාධපුර බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනෙන් හමු වේ කියලා ලියන්න අනුරාධපුර බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනෙන් හමු වේ 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 right බලාගා බරපතල ලියන තුනට චුට්ටක් මේක පැහැදිලි කරලා ලියමු දැන් මේ අනුරාධපුරයේ තියෙනවා අහගන්න අහගන්න අනුරාධපුරයේ ප්‍රදේශයක් තියෙනවා ගමක් තියෙනවා පුතේ බ්‍රහ්මණයා ගම කියලා මයිකෝස් කරගන්න අයියෝ දැමි සංකපතේ මයිකෝස් කරගන්න ඔළු බලන්න පස්සේ अनुराधपुर प्रदेश ब्राह्मणयागम के मैंने मे अनुराधपुर ब्राह्मणयागम प्रदेश मुनगहे नेल्लिपिया ඒ සෙල්ලිපියට අපි කියන්නේ අනුරාධපුර බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනය කියලා. මොකක්ද කියන්නේ? අනුරාධපුර බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනය කියලා. මෙන්න මේ අනුරාධපුර බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනයේ සඳහන් වෙනවා ඒ ප්‍රදේශයේ පාලනය කරපු තරුම කළු කාන්තාවක් පිළිබඳ. ඒ කාන්තාවගේ නම තමයි සමනා අරුමකලු සමනානම් කාන්තාවා ඒ ප්‍රදේශයේ පාලනය කරපු කතාපුවතක් තමයි මේ බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනයේ සඳහන් වෙලා තියෙන්නේ. එහෙනම් මේකෙන් පැහැදිලි නේද ලංකාව රාජ්‍යයක් වීමට පෙර පූර්ව රාජ්‍ය සමයේ පවා මේ රටේ කාන්තාව මේ රටේ පාලන කටයුතු වලට සම්බන්ධ වුණා කියන එක අරුමකවරු වශයෙන් කටයුතු කරපු කාන්තාව එදා ජන සමාජය තුල හිටියා කියන එක ඔප්පු වෙනවා මේ බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනෙන්. මෙන්න බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනයේ කියනවා තරුම කළු සමනානම් කාන්තාවා ඒ ප්‍රදේශය පාලනය කරා කියන එක. මේ තරුම කළු සමනගේ මිනිසයා ඒ තරුමකේ හර නේද? නදික කියන තරුමකයාගේ බිරිඳ තමයි මේ තරුම කළු සමනා කියලා කියන්නේ. නදික නදික කියන පරුමකයාගේ බිරිඳ මේ සමනා ඒ ප්‍රදේශයේ පාලනය කරපු පරුමකලු කාන්තාව වදී වශයෙන් කටයුතු කරා කියලා මේ බ්‍රහ්මණයා ගම ශිලා ලේඛනයේ වාර්තා වෙලා තියෙනවා. එන තෙන්ටම ලියන්නේ මේ විදිහට. එතෙන්ටම ලියන්නේ මේ විදිහට. කොහමද නැවැත්ති බලන්න? නැවැත්ති කොහමද? එහෙනම්. ඔව් සෙල්ලිපියෙන් හමු වේ. දැන් එහි පරුමකලු එහි පරුමකලු සමනානම් එහි පරුමකලු එහි පරුමකලු එහි මුලින්ම තමයි කියන්නේ එහි
තරුම කළු සමනානම් කාන්තාවක් එහි තරුම කළු සමනානම් කාන්තාවක් එහි තරුම කළු සමනානම් කාන්තාවක් එම ප්‍රදේශයේ පාලනය කළ බව එම ප්‍රදේශය පාලනය කළ බව සඳහන් වේ එහි පරුම කළු සමනානම් සමනා හොඳේ එහි පරුම කළු සමනානම් කාන්තාවක් පරුම කළු සමනානම් කාන්තාවක් එම ප්‍රදේශයේ පාලනය කළ බව එම ප්‍රදේශය පාලනය කළ බව සඳහන් වේ එම ප්‍රදේශයේ පාලනය කළ බව සඳහන් වේ වරහණක් දාලා ලියන්න මේක වරහණක් දාලා ලියන්න වරහණක් දාලා ලියන වරහණක් දාලා ලියන්න පුතේ නදික නැමැති නදික නැමැති තරුමකයාගේ බිරිඳ කියලා නදික 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 නැමැති තරුමකයාගේ බිරිඳ නදික නැමැති තරුමකයාගේ බිරිඳ කියලා ලියන්න නදික නැමැති තරුමකයාගේ බිරිඳ right නදික නැමැති තරුමකයාගේ බිරිඳ තමයි ඔය පරුමකලු සමනා කියලා කියන්නේ එහෙනම් මේ පරුමකලු සමනා නම් කාන්තාවා ඔය ප්‍රදේශයේ පාලනය කරා කියන එක පිළිබඳ තොරතුරු වාර්තා කරන සෙල්ලිපිය තමයි අනුරාධපුර බ්‍රාහ්මණ යාගම ශිලාලේඛනය කියලා කියන්නේ මොකක්ද අනුරාධපුර බ්‍රාහ්මණ යාගම ශිලාලේඛනය කියන්නේ එහෙනම් අනුරාධපුර බ්‍රාහ්මණ යාගම ශිලාලේඛනයෙන් ඔප්පු වෙන්නේ ලංකාව රාජ්‍යයක් වීමට පෙර පූර්ව රාජ්‍ය සමීපව මෙරටේ කාන්තාව පාලන කටයුතු වලට දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුණා කියන එක හරි නේද හොඳයි අවසාන වශයෙන් මේ මාතෘකාවේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ එදා ජන සමාජ වාසය කරපු කාන්තාව තමන්ගේ රූසපුව ලස්සනට තියාගන්න තමන්ගේ ශරීරය තමන්ගේ පෙනුම හැඩට වැඩට තියාගන්න ලොකු උනන්දුවක් දක්වවා කියන එක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. දැන් අද ගත්තොත් අද ජන සමාජ කාන්තාව ගත්තොත් අද අපේ ගැලුණු ළමයි ලස්සනට ඉන්න නේද? හැඩට අඳින්න ලස්සනට ඉන්න හරි කැමතිනේ. ඒගොල්ල වැඩි කාලයක් ඒ වෙනුවෙන් කැප කරනවානේ නේද? දැන් තමන්ගේ ශාරීරික ලස්සනට තියාගන්න මේ රටේ කාන්තාව අද ලොකු උනන්දුවක් දක්වනවානේ. දැන් මේ දවස්වල ගෙදරින් අපේ ගැණු ළමයි දැන් එක එක විදියට නේද? ලස්සන වෙලා ඇති. කොණ්ඩෙ හදලා ඇති. ඇඟිලි පාට කරලා ඇති නේද? ලස්සනට ඉන්න අපේ ගැල් ළමයි හරිය කැමතිනේ. තා අද කාලේ. රජ කාලෙත් එහෙමයි ලංකාව රාජ්‍යයක් වීමට පෙර පූර්ව රාජ සමයේ ඉඳලා පවා මෙරටේ කාන්තාවෝ තමන්ගේ රූසකෝ අලංකාර කරගන්න මහත් උනන්දුවක් දක්වලා තියෙනවා. ඒ වෙනුවෙන් කාලය ධනය කැප කරලා තියෙනවා. ඔබට මතක ඇතිනේ අර උඩරංච මඩම නේවාසික ස්ථානෙන් අපිට හමු වෙනවා නේද? රූපලාවන් උපකරණ සෙට් එක. උඩරංච මඩම නේවාසික ස්ථානෙන් හමු වෙලා තියෙනවා රූපලාවන් උපකරණ. මේවා අයිති වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට. කියන්නේ පූර්ව රාජ්‍ය සමයට මේවා අයිති වෙන්නේ. එතකොට පූර්ව රාජ්‍ය සමයේ ඉඳලා මෙරටේ කාන්තාවෝ තමන්ගේ රූසකෝ අලංකාර කරගන්න උනන්දුවක් දක්වුවා කියන එක උඩරංච මඩම නේවාසික ස්ථානෙන් හමු වෙච්ච රූපලාවන්‍ය උපකරණ වලින් සහ ඉබ්බන් කටුව මහා ශිලාසසන භූමියෙන් හමු වෙච්ච ජලපැලඳි පබළු මාලෙනොත් තහවුරු වෙනවද නැද්ද? ජලපැලඳි පබළු මාලෙනොත් තහවුරු වෙනවද? අහන්නකෝ. දැන් බලන්න සීගිරි චිත්‍ර දිහා බැලුවම පේනව නේද ඒ කාලේ කාන්තාවෝ හැඩට වැඩටින් උනන්දුවක් දක්වුවා කියන එක. බලන්නකො ඒගොල්ලෝ ආභරණ පැළඳගෙන මල් ඔලුවේ ගහගෙන නේද? ලස්සනට ඉන්න ඒගොල්ලෝ උත්සාහ කළ දරාද කාලේ. එහෙනම් සීගිරි චිත්‍ර වේවා කැටයම් දිහා බැලුවම වේවා නේද අපිට පේනවා පැරණ ජන සමාජ කාන්තාවෝ ලස්සනට ඉන්න තමන්ගේ රූසපු අලංකාර කරගන්න මහත් උනන්දුවක් දක්වුවා කියන එක. දැන් මතකද උඩරංච මඩම නේවාසික ස්ථානෙන් හමු වෙච්ච
රූපලාවන් උපකරණ ටික මතකද මොනවද උද්‍රන්ත මඩමින් අහුවෙච්ච රූපලාවන් උපකරණ කියන බල අඳුන් තැබීමට යොදාගත් කූරක් ඔව් දැස් අඳුන් තැබීමට භාවිතා කළ ලෝහ කූරා අස්පාත කරන්න භාවිතා කරපු ලෝහ කූරා දැස් අඳුන් තැබීමට භාවිතා කළ ලෝහ කූරක් අහුවෙනවානේ ඇයි මැටි පබලු බෙල්ලෙදාන් මනේ පබලු මැටි පබලු අහුණා දැස් අඳුන් තැබීමට භාවිතා කළ ලෝහ කූරක් අහුණා ඊළඟට අස්පාත කරන්න ශරීරයේ පාට කරන්න භාවිතා කරපු පාට පාට ගුරුගල් නේද ශරීරයේ වර්ණ ගැන්වීමට භාවිතා කළ පාට පාට ගුරුගල් අහු වෙලා තියෙනවා හරිද මැටි පබළු අහු වෙලා තියෙනවා දැස් අඳුන් තැබීමට භාවිතා කළ ලෝහ කූරක් අහු වුණා ඒ වගේම අර ගුරුගල් උරච්චි කරන්න භාවිතා කරපු අඹුරුංගලුත් අහු වෙලා තියෙනවනේ උඩරන්ත මඩමනේ වාසික ස්ථානයේ නේද ඔන්නෝව තමයි උද්‍රන්ත මඩමින් අහුවෙච්ච රූපලාවන් උපකරණ. හයි. පහලින් ප්‍රකාශයක් දීලා තියෙනවා. කියවන බලන්න. මෙරට කාන්තාව රූසපුව අලංකාර ලෙස පවත්වාගෙන යාමට කාලය වැය කළ බව උද්‍රන්ත මඩම නේවාසික ස්ථානෙන් හමු වූ උපකරණ වලින්ද අලංකාරන සරණාභරණ ලෙසින් සැරසී සිටි බව දඹුල්ල ඉබ්බන් කටුවෙන් සොයාගත් සරණාභරණ වලින්ද සනාත වේ අන්න බලන්නකෝ එහෙනම් මොන හොඳට මතක තියාගන්න එදා ජන සමාජ කාන්තාව තමන්ගේ රූසපු අලංකාර කරගන්න ලොකු උනන්දුවක් දැක්වුවා කියන එකත් ඔළුවේ තියාගන්න හරි නේද රයිට් ඔතනින් කාන්තා නියෝජනය කියන කොටස අනුමාත්‍රකව ඉවර කරනවා හරි කියන්න ඈ අර බ්‍රේක් කරෝකා සතියෙන් තැල්ලක් මොකද්ද अलंकार වැඩිපුරම ගෑන ළමයි. ඔව්. කෙල්ලොන්ට විසු කියන්නේ නිකන් නෙවෙයිද? ළමයි. එතකොට කාන්තා නියෝජනයේ කියන අනුමාත්‍රකාම තැනෙන් අවසන් වෙනවා. අපිට මෙතෙන්දි මුණ ගැහුණ සෙල්ලිපි තුනක්. මේ කොටසදී අපිට මුණ ගැහෙන අදරු පැටව සෙල්ලිපි තුනක්. ඒ සෙල්ලිපි තුන තමයි කොක් ඇබේ ශිලා ලේඛනයයි අනුරාධපුර බ්‍රාහ්මණ යාගම ශිලා ලේඛනයයි අම්පාර ලාහුගල නිල්ගිරිසෑය අසලින් අවුච්ච ශිලා ලේඛනයයි ඒ සෙල්ලිපි තුනම අනිවාර්යෙන් මතක තියෙන්න ඕනි. අර නේද? සෙල්ලිපි තුනයි අපිට ග්‍රන්ථ කීයක් අහු වුණාද? අපිට ග්‍රන්ථ කීයක් අහු වුණාද? රසවාහිනිය කියන පොතෙන් සිද්ධි දෙකයි. සහස්සවත් උපකරණයේ පොතෙන් සිද්ධි එකයි. තව සද්ධර්මාලංකාරයේ කියන පොතෙන් සිද්ධි එකයි. ඊට පස්සේ අපිට ආය මොන ගහුණා දම්පියා අටුවාගඩ පදයේ කියන පොතෙන් එක සිද්ධියයි නේද සිද්ධි පහ අපි ලිව්වා පොත් පහකින් උපුටගෙන ඒත් ඒ ටිකත් මතක තියෙන්න ඕන අර නේද මම අහනවා දරුවෙක්ගේ මෙහෙම ප්‍රශ්නයක් වසර 3ක් විදේශ වෙළඳාමට ගොස් තම සැමියා රණතුරු කාන්තාවක් තම නිවසේ හුදකලාව කාලය ගත කරා කියන තොරතුරු වාර්තා කරන කෘතිය මොකක්ද පුළුවන් නම් කියන්න මේ කෘතිය ඔව් සිද්ධිය වාර්තා වෙන රසවාහිනී රසවාහිනී ඔව් මට කියන්න වරක් විහාර මහදේවි භික්ෂුවකට පවසා සිටියලු දුවෙක් පුතෙක් නොලද ජීවිතය කුමන සපක්ද කියලා ඒක වාර්තා වෙන්නේ මොන කෘතියද රසවාහිනී රසවාහිනී එකල කාන්තාවක්ගේ විවාහ වීමේ වයස අවුරුදු 16යි ඒ වෙනතෙක් දෙමාපියන් තම දියණියට සූප ශාස්ත්‍රයේ නිපුණ කරා කළ තොරතුරු වාර්තා වෙන මොන කෘතියද සහස්සවත් උපකරණේ මොන පොතේද සහස්සවත් උපකරණේ කෘතිය තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ මට කියන්න සාලිය කුමරුගේ බිරිඳ අශෝකමාලා රසවත් ලෙස කෑම පිළිගල කරලා දුටුගම රජතුමා රජමාලිගාවේ කාගේ සිද්ධිනාගත කතා කෝත වාර්තා වෙන්නේ මොන කෘතියද සද්ධර්ම රත්නාවලිය නෙවෙයි සද්ධර්ම රත්නාවලිය අන්න කිව්වා අන්නේ තමයි අන්න කිව්වා උත්තරය තමයි
සද්ධර්මාලංකාරය සද්ධර්මාලංකාරය තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ රසට කැම යන්න පුළුවන් කාන්තාවට මදුපාචිකා කියන විශේෂ පදේ භාවිතා කරා කියන සඳහන් වෙන්නේ මොන කෘතියේද දම්පියා අටුවා ගැටපදේ දම්පියා අටුවා ගැටපදේ මට කියන්න තලතා ලක්ෂ්මී නම් කාන්තාව තම දීපල වලින් කොටස බෞද්ධ විහාරස්ථාන පූජා කරා කියන තොරතුරු වාර්තා කරන සෙල්ලිපිය මොකක්ද ඔක්කැබේ ඔක්කැබේ ශිලාලේඛන ඔක්කැබේ ශිලාලේඛන right පරුමකලු සමනානම් කාන්තාව නේද තමන්ගේ ප්‍රදේශයේ පාලනය කරා කියන එක පරුමකලු සමනානම් කාන්තාව නේද කුඩා ප්‍රදේශයක් පාලනය කරා කියලා තොරතුරු වාර්තා කරන සෙල්ලිපිය මොකක්ද අනුරාධපුර බ්‍රාහ්මණයාගම ශිලාලේඛනය මොකක්ද පුතේ අනුරාධපුර බ්‍රාහ්මණයාගම ශිලාලේඛනය තූලසීවලී දේවිය නම් රජිනා මේ ලංකා පාලනය කරා කියලා තොරතුරු වාර්තා වෙන්නේ කොහේතන සෙල්ලිපියකද අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑයසලෙන් හමු වෙච්ච ශිලාලේඛනය නේද සෙල්ලිපියේ right අපි ඔන්නේ සෙල්ලිපි තුන ආගන්න වෙනවා පුතේ අපේ ටියුට් එකේ අවසාන පිටුවට. ඔයාලගේ ටියුට් එකේ අවසාන පිටුවට ගන්න පුළුවන් ඉඩ තියෙනවද? නෑ සර්. යන් ටියුට් එකේ අවසාන පිටුවේ මොනවද තියෙන්නේ? සෙලිබිටික. මේ ටියුට් එකේ මුල පිටු ඇතුල් පැත්තේ මුල පිටු ඇතුල් පැත්තේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් සෙල්ලිපි අංකයක ලිලිසරෙන් අර්ථ ලියමු එක අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑය අසලින් හමෝ සෙල්ලිපි කියලා ලියන්නකෝ අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑය අසලින් හමෝ අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑය අසලින් හමු වූ සෙල්ලිපිය නිල්ගිරි සෑය අසලින් හමු වූ සෙල්ලිපිය අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල නිල්ගිරි සෑය අසලින් හමු වූ සෙල්ලිපිය හරි ඉරක් ගහලා ඒකේ අර්ථය ලියන්න ඒ සෙල්ලිපි අඩංගු තොරතුර ලියන්න අඩංගු තොරතුර ලියන්න තූලසීවලී දේවිය නම් රජිනා තූලසීවලී දේවිය නම් රජිනා මෙරට පාලනය කළ බව 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 හොඳයි තූලසීවලී දේවිය නම් රජිනා මෙරට පාලනය කරා කියලා තොරතුරු වාර්තා වෙන්නේ ලාහුගල නිල්ගිරි සෑයසලෙන් හමු වෙච්ච ශිලාලේඛනේ ලියන්න ඊළඟ ශිලාලේඛනේ ලියන්න අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ ශිලාලේඛනය ලියන්න අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ ශිලාලේඛනය අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ ශිලාලේඛනය අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ ශිලාලේඛනය හයි මෙන්න මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ ශිලාලේඛන අඩංගු තොරතුරු ලියන ඉතලයක් දාලා ලියන්න තලතා ලක්ෂ්මී නම් කාන්තාව තලතා ලක්ෂ්මී නම් කාන්තාව තම දීපල වලින් කොටස තලතා ලක්ෂ්මී නම් කාන්තාව තම දීපල වලින් කොටස තලතා ලක්ෂ්මී නම් කාන්තාව
තම දේපළ වලින් කොටසක් බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ කතා පුවතකි. තලතා ලක්ෂ්මී නම් කාන්තාව තම දේපළ වලින් කොටසක් බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ කතා පුවතකි. බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ කතා පුවතකි. බෞද්ධ විහාරස්ථානයකට පූජා කළ කතා පුවතකි. Right. අවසාන සෙල්ලිපිලියෙන්ට අග්ගාල අවසාන කලියන් අනුරාධපුර බ්‍රහ්මණයාගම ශිලාලේඛනය අනුරාධපුර බ්‍රහ්මණයාගම ශිලාලේඛනය අනුරාධපුර බ්‍රහ්මණයාගම ශිලාලේඛනය පුතේ මෙන්න මේ අනුරාධපුර බ්‍රහ්මණයාගම ශිලාලේඛන ඩංගු තොරතුරු වලින් තරුම කලු සමනානම් කාන්තාව තරුම කලු සමනානම් කාන්තාව එම ප්‍රදේශයේ පාලනය කළ බව තරුම කලු සමනානම් කාන්තාව තරුම කලු සමනානම් කාන්තාව එම ප්‍රදේශයේ පාලනය කළ බව එම ප්‍රදේශය 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 පාලනය කළ බව right ඔන්න සෙල්ලිපි තුන අපේ ටියුට් එකේ අවසාන පිටුවේ තියෙන සෙල්ලිපි වගේ නැහැ හරි නේද ඒ නිසා තමයි ওই සෙල්ලිපි තුන අපි ඔතෙන්ට අරගත්තේ වෙනම හොඳේ මතක තියාගන්න පුළුවන් විදියට අපිට පුළුවන් හෙට හෙට ඉරිදා රෑ 8:00ට ආහාරතාව කියන නුමාත්‍රකාව සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරන්න පුළුවන් ටිකක් දිග අනුමාත්‍රකාවක් ටිකක් විශේෂ කරුණු ගොඩක් තියෙන අනුමාත්‍රකාවක් තමයි ආහාරතාව ආහාරතාවෙන් පස්සේ චූටි අනුමාත්‍රකාවක් ඉතුරු වෙයි පරිසර සංරක්ෂණය කියන කොටස අපිට ඒක පුළුවන් වෙන වෙලාවක් දාලා මම සඳුදා රිවිෂන් ක්ලාස් එක ඇතුළේ විනාඩි 20ක් 30ක් අරගෙන අපිට ඒක ඉවර කරලා දාන්නත් පුළුවන් එතකොට අපිට ලබන මේ එන සඳුදායි මේ පාඩම අපිට අවසන් කරන්න පුළුවන්. එතකොට මේ ටියුට් එකේ වැඩ ඉවරයි. මේ මාසෙ වැඩ එක අපිට අවසන් කරන්න පුළුවන් තියදී පන්තියේ දරුපැටව. එතකොට අපිට ඊළඟ ගැටලුව වෙන්නේ මොකක්ද දන්නවද? සැප්තැම්බර් මාසේ කොහොමද අපි අලුත් පාඩම් පටන් ගන්න කියන එක තමයි ගැටලුව තියෙන්නේ. මොකද ටියුට් එකෙන් අපි ගන්න ඈ ටියුට් එකේ නේද තියන්නේ? ඔව් මං හිතාද එන්න පුළුවන් නේද? සමහර අයට එන්න පුළුවන් නේ. මේ යනවනේ වත්. මේ දදරින් එක්කෙනෙක් දෙන්න පුළුවන් සර්. ඔව් ඒ වුණත් අපි ඒ තැන් වලින් ටියුට්ස් එක පොඩ්ඩක් කතා බහ කළා මම 30 වෙනිදා 30 ඉඳලා අපිට ටියුට් එක තියන්න උත්සාහ කරන හදලා තියෙන ටියුට් සෙට් එක මම දාලා තියෙන මේකට එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් කියන්න අපි නිවසටම ටියුට් එක ගෙනා දෙන්න පුළුවන් ක්‍රමයකට සාකච්ඡා කරමින් යනවා එහෙම ඉන්න බැරි අය ඉන්නම නම් නිවසටම ටියුට් එක ගන්න කිසිම අමතර ගාස්තුවකින් තොරව කිසිම අමතර ගාස්තුවක් අය කරන්නේ නැතුව ඔබ නිවසටම නිබන්ධනය ලබා දෙන වැඩසටහනකුත් හදලා තියෙනවා අපි ඒකෙනත් සලකා බලලා තියෙනවා ඒකෙනත් මතක් කරන්න හෙට පන්තිය හරියටම ඉරිදා හෙට ක්ලාස් එකේදී මම හරියටම කියන්නම් කොහොමද ටියුට් එක සැප්තැම්බර් මාසේ බෙදෙන්නේ කියන එක හැබැයි තින් මේ පදලංගල අයට අපේ බුක් ෂොප් එක වහලා තියෙන බුක් ෂොප් එක අරින්න බෑ කඩවල අරින්න බෑනේ බුක් ෂොප් එක වහලා තියෙන නිසා ඒගොල්ලෝ ටියුට් එක ඉෂුව කරන තැනක් හදා ගන්න වෙනවා මොකද්ද කරන්න ඕන කියන දේ කොහොමද වෙන්නේ කියන එක හරිද බලමු පදලංගල අයට කොහොමද කෙරෙන්නේ කියලා මම හෙට ඒගොල්ලෝ දැනුවත් කරන්න පදලංගල ළමයින් කැමති නිවසටම ටියුට් එක ගන්න දෙනවට කැමතිද නෑ දැවිල්ල ගන්නවද මම සාරෙන්න කාලවද මොකද්ද ඇවිල්ලා කොතනින් ගන්නද සර් ඒක තමයි ඇවිල්ලා අපි තනක් හදලා දුන්නොත් එතනින් ගන්න කියලා හොඳ ගෙදරටම නේද නේද අපිට පුළුවන් කෙනෙක්ව දාලා ටියුට්ස් ගෙවන්න ඔබේ නිවසට ඒක ලේසිද එහෙම හොඳයි සර් ඇවිල්ලා ගන්න ट्यूट से हदागन तीस
මේ මාසේ 30 ඉඳලා ටියුට් එක දෙනවා. හැබැයි අපිට පොඩ දවසක් ටියුට් දෙන්න බැරි වෙයි. මේ තියෙන තත්ත්වෙත් එක අපිට දිගටම අරලා තියන්න බැරි වෙයි ටියුට් ඉෂූ කරන තැන් මාත් සබ ඉක්මනින් එකට ලෑස් වෙන්න ඕනේ 30 වෙනිදා ටියුට් එක තියන්න තමයි ට්‍රයි කරන්නේ කොහෙන්ද තියන්නේ කියලා අපි කල්පනා කරලා ඒක හදන්නා. හරි. ඇමිලිපිටි දරුවන්ටත් ආ සර් ටවුන් එකට එන්න පුළුවන් අයට ටියුට්ස් එක ඒ විදිහට තියන්න. සලඳුලයි දිහයින් ටියුට්ස් තියෙන කට්ටිය හෙට එන්න 30 වෙනිදා මන් ටියුට් එක හේ තියෙනවා. සරසවි කොහොමද වෙන්නේ කියන එක මම කතා කළා අද හවස කතා කළා ආයතනෙත් එක්ක. හෙට ඉරද පන්තියම හරියටම දැනුම් දෙන්න කොහොමද වෙන්නේ කියන එක හෙට හරියටම මම ඔයාලට කියනවා. හරණේද? සතවල මේ පය දෙන්නේ අංක වලට නෙමෙයිද? මේ සැරේ ටියුට් එක අංක වලට දෙන්න සහ මේ සැරේ හම්බ වෙනවා මේ පාස්වර්ඩ් එක. හරණේද? ලබන මාසේ ඔබ පාස්වර්ඩ් එකකින් එන්න ඕනි. ටියුට්ස් නැති කට්ටියට ලබන මාසේ කොහොමවත් ක්ලාස් එකට එන්න වෙන්නේ නැහැ කියන එක කනගාටුවෙන් දන්වා සිටින වෙනවා. මෙච්චර කාලයක් ඕන කෙනෙක් දැන් තියෙන අංකෙමනේ ගන්න. මේ තියෙන අංකේ ඕනි. ඔව් මේ තියෙන අංකේ ටියුට් එක ගන්න ඕනි. හරිද? ඔබට දැන් තියෙන අංකේ ටියුට් එක ගන්න. ওই අංකෙත් එක්ක ඔබට හම්බ වෙනවා පාස්වර්ඩ් එකක්. හරි නේද? ඇත්තම කතා කරුවොත් දලුත් ඇප් එකක් අපි අරගෙන තියෙන්නේ ලබන මාසේ ක්ලාස් එකට මේ දිගටම ඇප් එකෙන් තමයි යන්නේ. ඒතකොට ලින්ක් එක එන්නේ ටියුට් එක ගත්ත කෙනා ලින්ක් එක අනිත් අයට දෙන්න. ඔව් ලින්ක් යාලා කෙනේ නේ සර්. ඔව් ඔව් අනරයි. අනිත් අයට ලින්ක් එක පෙන්නුවට එන්න බෑ ක්ලාස් එක ඇතුළට. හර නේද? අපි මෙහෙන් එන්ටර් කරනවා කාඩ් ගත්ත අයගේ නම් ටික. එහෙම හදලා තියෙන්නේ. හර නේද? හොඳයි. එතකොට ගොඩාක් ඔය හොරවඩ වෙනේවා නැවති. ෆ්‍රී කාඩ්ස් තියන අය. ෆ්‍රී කාඩ් තියන අයත් ඒ ටියුට් එක ඉල්ලගෙන අංකය අරගෙන පාස්වර්ඩ් එක අරගෙන ඒක රෙඩි කරගන්න. එතකොට ඒගොල්ලෝ පාස්වර්ඩ් එක දීලානේ අපි තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට හානියක් වෙන්නේ නැහැ. හරි නේද? රයිට්. එහෙනම් අපි හෙටන් දැවේ අතහාමත් හමු. හෙට පොඩ්ඩක් කතා කරමු ආලත් එක්ක. අද ටිකක් ඉගෙනවානේ. හෙට එහෙනම් චුට්ටක් කතා කරමු. එහෙනම් පරිස්සමට කරගන්න පුළුවන්. කරන්නේ. උන් කරන්නේ. හයි බෝන්. හයි බෝන් සර්. හයි බෝන් සර්. සර්නේ. සර්නේ. හයි බෝන්. යන්නම්. යන්න පුතේ යන්න යන්න යන්න. යන්න නේ. වදයක් නැහනේ. තනි වදයක්. ඔය ප්‍රමෝද සර් කෑ ගහන්නේ. කවුද? ප්‍රමෝද ප්‍රමෝද. ප්‍රමෝද. නෑ නෑ. ඔය ප්‍රමෝද සර්. අවවා උනේ. කවුද? ප්‍රමෝද. ආ. ඉබදුන ගමන්ස ගණන් ගන්න බෑ. එතකොට පුරිය කරන්න ළමයි මොකද කරන්නේ? ආ කාව්‍යද කතා කරන්නේ? ඔව් සර්. රයිට්. මේ කාව්‍ය දැක්කහල්. ඔව් පුරිය කරන කට්ටේ ටියුට්ස් එක මට ඒගොල්ලෝගේ ඇඩ්‍රස් එක දාන්න WhatsApp group එකට සල්ලිදා රිසිට් එක දාන්න. එතකොට මම ඒක කුරිය කරන්න. හරිද? යන්නම්. යන්නම්.